දුවික වශයෙන් දක්වන ධර්ම සතිස කෝදෝච උපනාහෝච, මක්කෝච, පලාසෝච, ඉස්සා්ච, මච්චරයංච, මායාච, සාටංච අවිච්චාච බවතන්හාච, බවදිට්ටීච විභවදිට්ටීච සස්ස දිට්ීච උ්ේදදිට්టීච අන්තවා දිට්ටීච අනන්තවා දිට්టීච පුබ්බන්තානු දිට්ටීච අපරන්තානු දි්ටීച අහිරිකංච අනෝතපංච දෝවචස්සතාච පාපමිත්තතාච අනව්්‍යෝච අමදධෝච අසෝං අසා කල්ලංచ அපටි සන්තාරෝ ඉන්ද්‍රයේසු අගුත්ත द्වාරතාච බෝජන අමතතා ්ठ සචංచ අසම්පජnyaංచ සීලවිපත්తठි විපත්த்த ්ජත් සංයෝජනංච බහිතා සංයෝජනංච මෙහි දුක අටලොසකි ධර්ම සතිසකි එක කෝදෝ දෙක උපනාහෝ අනුනට බනින තර්ජනය කරන අත්පාආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන, සමහරවිට තමාගේ වස්තුවෝවද විනාශ කරන, තමාගේ ජීවිතය වෝද නසන, රෞද්‍රභූ, විරුද්ධ ස්වභාවය ක්‍රෝධයයි. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා, සමහරවිට තමාගේ බඩුද විමගසා පොඩිකර විනාශකරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි තමාගේ අමුදරුවන්ට තර්ජනය කරයි පහර දෙයි සමහරවිට මරාදමයි එසේකොට තමාගේ ජීවිතය ද නසාගනී අන්්‍යන්ට අපරාධ කිරීම ගැන කියනු කිම මේ ක්‍රෝධය ලෝකාවද්‍ය වශයෙන්ද මහා සාවද්‍යය විපාක වද්‍ය වශයෙන්ද මහාසාවද්‍යය කෝදය හටගත් පුද්ගලතෙමේ මවුපියන්ටද අපරාධ කරයි සහෝද සහෝදරියන්ටද අපරාධ කරයි පැවිද්ධන්ටද අපරාධ කරයි ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසුුවූ අන් ගුණවතුන්ටද අපරාධ කරයි. එයින් ඔහු ආගියතැන ගැරහුම් ලබයි දනු අම්ද ලබයි කෝදය මෙසේ ලෝකාවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වෙයි. කෝප වූ පුද්ගලයා සමහරවටය මවුපියන් මරා කල්පයක් අපායේ පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන්ද මහාසාවද්‍ය වෙයි. ක්‍රෝධයෙන් වන පෞ්වල විපාකය නැතිකර ගැනීම අපහසුය නේහි දුට්ठෝ මාතාපිතුසූපි ජේතිියෝපි බෝධීම්හිපි පබ්බ ජිතේසුපි අපරජ්ජත්වා මයිහං කමතාතිී අච්චයන්දේසේතිී තස්ස සහ කමාපේනේන තං කම්මං පටිපාකිත මේව හෝතී යනුවෙන් කෝප වූ මවපියන්ට හෝ චෛත්‍යයට බෝධයට හෝ පැවිද්දාට හෝ අපරාධ කළතැනැත්තාට සමාකරවා ගැනීමෙන් එහි දෝෂය නැතිකරගත හැකි බව මනෝරත පූරණී අට්ටකතාවේ දක්වා ඇත සමාව ලබා ගැනීමෙන් නිදහස්විය හැක්කේ කුඩා අපරාධ ගැන පමණක් බව කියයුතුය වපියන් මැරීම ආනන්තරය කර්මයක් වන නිසා කවරාකාරයකීින්වත් එහි විපාකය නොවැලැක් වේ හැකය. මහා අනර්ථකර වූ මේ ක්‍රෝධය ඇතිවෝහොත් එය සිය නිවසට ඇතුළු වූ සර්පයකු සේද කුසට ඇතුළු වූ වසක් මෙන්ද සලකා දුරුකිරීමට උත්සාහ කළේතිය. යම්කිසි කරුණක් ගැන කෝපය ඇතිවූ කල්හි ය වහා සංසිඳවා නොගතහොත් ක්‍රමයිෙන් වැඩයි ැවූ ක්‍රෝධය ක්‍රමයෙන් පරසු වචන කියන තත්ත්වයටද පහරදීම සඳහා අත්පා ක්‍රියාකරවන තත්ත්වයටද. ගල්මුල් පොළුවලින් පහරදින තත්ත්වයටද. කඩු කිනිසිවලින් පහරදින තත්ත්වයටද. ගෙවල් ගිනි තබන බඩු විනාශ කරන තත්ත්වයට ද සියදිවි නසාගන්නා තත්ත්වයට ද දියුණුවෙයි. මෙසේ ක්‍රෝධය දියුණුුවන්නේ කිිපි ඇත්තේ මමය කියා ක්‍රෝධය ආත්ම වශයෙන් හෝ මාගේ ක්‍රෝධය නිසා කියා ආත්මීය වශයෙන් හෝ සැලකීම නිසාය. ක්‍රෝධය එසේ ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ නොගෙන තමාගේ පංචස්කන්දේ නැමැති ගෙට ඇතුළු වූ සර්පයකු ලෙස විසක් ලෙස සලකන්නවුන්ට ප්‍රෝධය නොවැඩේ වුනට සර්පයා පලවා හරින්නාක් මෙෙන් ක්‍රෝධය පලවා හැරිය හැකිය. ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අගුරු අලුවෙන් යටවූ විට කලක් නිසලව පවතිී එමෙන් පටන් ගැනීමේදී ක්‍රියාකාරීත්වයෙන් පැවති කෝධය එහි අධිකවේගයෙන් සංසිඳී අලුවෙන් යට වූ ගිනි අගුරක් මෙන් සිත් සතන්හි යටවී පවතිී එය අප්‍රකටය තත්වේට පැමිණි ක්‍රෝධය උපනාහ නම්වෙයි වෛරය යනුද එයට නමකි. වෛරය ලෙහෙසියෙන් නොසන්සිදන දීර්ඝ කාලයක් පවදින කලේෂයකි සමහර විට අය එක්ජාතියකදී කළවර නොවී කාලී යකින්නගේ වෛරය මෙෙන්න්ද දේවදත්තගේ වෛරය මෙෙන්ද බවා අන්තරයටද යන්නේය වර නිසා බෝසතානන්ට අපරාධකොට දෙව්දත් බොහෝ වාරගණනක් අවිීචියයෙහි උපන් බව ජාත කතාාවල සඳහන්ව ඇත. දම්ම පදේ යමක වර්ගයෙන් නහිවේරේන වේරාණී සම්මන්තී ද කුදාචනං අවේරේනච සම්මන්තී ඒස දම්මෝ සනත්තනෝ. කෙල සෙම් ස මුත්‍රය අපේ විත්‍ර වූ තනක් ඒවායින්ම සෝදා පිරිසිදු නොකළ හැකිය පිරිසිුදු කරන්නට කියා ඒවායින් සේදුව හොත් ස්ථානය වඩාත් අපවිත්‍ර වන්නේය වඩාත් දුගඳ වන්නේය බනින්න හොට පෙරලා බැනීමෙන් පහර දෙන්න හොට පෙරලා පහරදීමෙන් වෛරය නොසන් සිදෙයි. එයින් වෛරය වඩාත් දියුණවෙයි පිරිදු සේදීමෙන් අපවිත්‍රස්ථාන කිරිසිුදු වන්නආක්මෙන් ශාන්ති මෛත්‍රී ආදී අවයිරෙන්ම වෛරය දුර්ුවේ. මේ බුද්ධාදී මහෝොත්තමයන් ගිය පෞරානිික මාර්ගය යන ඉහත දැක්කූ ගාතාවේ අදහසයි. තුන මක්කෝ හතර මාපගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කළ උපකාරවලින් දියුණුවිී ම මාගේ වීරයෙන්ම දියුණුවා මිස මට කවුරුන්වත් කළ දෙයක් නැත කාගෙන්වත් මට ඕමනාවක් ද නැත කියා කළ ගුණ අවලංගු කරන ස්වභාවය මක්හ නම් වෙයි. ගුණමකු බව යනුද එයට නමකි දවේශයම ආකාර විශේෂයකි. අනිෙකෙ වුගේ උුපකාර ලබාගත්තා වූ හෝ ලබමින් සිටිනා වූ හෝ ඇතැමෙක් යම්කිසි කරුණකින් කෝප වූ විට මට ඔබ කළ දෙයක් නැත. ඔබෙන් මට ඕෝමනාවකුත් නැත කියා ගුණ අවලංගු කරයි. ජීවත්වීමට පවා ක්‍රමයක් නොවැතිව අසර නවසිටි ඇතැම් අසපපුරුෂයක් කිසි කාරුණිකයකුගේ උපකාරෙන් දියුණු වූ පසු උසස්තත්වයට පැමිණි පසු උපකාර කළ සත්පුරුෂය හමුුවී ඒ ගැන කතා කළහොත් ඔබෙන් ලත් සතයකුද මා වෙත නැත මා දියුණ වී සිටින්නේ කාගේවත් උදව්වකින් නොව මාගේ උත්සාහකෙන් යැයි කියා කළගුණ අවලංගු කරයි. ඇතැම් පාපී ශවමනයෝද සාමනේර කාලය පටන් සිවපසය සපයා දෙමින් ලෙඩ දුකට පිහිට වෙමින් අධ්‍යාපනයක් ලබා දෙමින් උපකාර කළ ගුරුවරුන්ගේ ගුණ අමතක කරති ගුරුවරුන්ගේ උපකාරයෙන් දියුණු වී මහජනයාගෙන් පොදසත්කාර ලබන උසස් අයගෙන් සැලකිලි ලබන තත්ත්වයට පැමිණි පසු මාමේ තත්වයට පැමිණේ කාගේවත් උපකාරයකින් නොව මාගේ නුවණින් මාගේ උත්සාහකින් යැයි කියමින් කළ ගුණ නසති. මෙසේ කළගුණ අවලංගු කර ගුණ කළ අයගේ සිත රිදවීම මහත් අසත් පුරෂකමකි. මහත් පාපයකි එහි විපාක වශය නැතැම් හූ මෙලොදීම නැවත පිරිහීමට පත් වෙති. ඇතැම් හූ නපුරු ලෝග රෝග වැලදී, බොහෝ කල් දුක්විද ධනයත් අවසන් කරගෙන මිය ඇති. මෙහි සත්‍යතාව ලෝකයේ දෙස විමසිල්ලෙන් බලන්නවුන්ට තේරුම් ගතහැකිවනු ඇත. තමාට වඩා ගුණෙන් උසස් අයහා තමා සමකොට ගන්නා ස්වභාවය පලාස්ස නම් වෙයි. සිල්වත් වූය, ආරං්්‍යකයෝය, බිණ්ඩපාතිකයෝය, පණඩිතයෝය, කාර්ණිකයෝය, ශාසන සේවකයෝය ශාසන සෝධකයෝය යයි කියමින් සිටින අයගේත් අපගේත් ඇති වෙනසක් නැත ඔවුනට කළ හැකි හැම දෙයක්ම අපිටත් කළ හැකිය ඔහහුද අප මෙෙන් මැරෙන්නේය මරණින් පසු ඕවනට යාමට අමුතු ලෝකයක් නැත යනාදිය පලාසය ඇතියෝ ගුණෝවතුන් හා තමා සමකොට ගනිති සමකොට කතා කරති ඒද ඒ ආකාරයෙන් පවත්නා මානයම වෙයි. පහ ඉස්සා ඇය මච්චරිය. අන්්‍යන්ට ඇඳුම් පැළඳුම් ගෙවල් වතුකුමරු තනතුරු ආදිය තිබීම නොයිවසන්නා වූද. අන්්‍යන් පූජා සත්කාර ගරුබුහුමන් කීර්ති ප්‍රසංසා ලැබීම නොයිවසන්නා වූද ස්වභාවය, ඉස්සා, නම්වෙයි ඉෘුෂයා නම්ද වෙයි ඉරුෂයා වැතියහුගේ කැමැත්ත අනුන්ගේ සම්පත්තිය නැති කිරීමය එසේ නොකළැහැකි කල්හි එහි දොසක් බලා සැනසෙයි ඔහු අනුන්ගේ ලස්සනඇැදුමෙහි දොසක් දකි ලස්සන සිරුරෙහි දොසක් දකි අන්‍ය වස්තුූන් හිීද එසේම දොස් බලා ඒවායේ දොස් කැන කතාකොට සැනසයි ඔ අනුන්ගේ ගය අනුන්ගේ වාහනය අනුන්ගේ වත්ත කුමුර, අනුන්ගේ රැකියාව, තනතුර, කවදා හෝ නැතිවේ දෝයි බලා සිටී. නැතිබූ විටක ඉමහත් සතුටක් ලබයි. මේ ඉරිෂයාව බෙහෙමි නැතිවන්නේ ගිහි අන්ට ගිහියන් ගැනත් පැවිද්දන්ට පැවිද්දන් ගැනත්ය. පැවිද්දෙගු ලාභසත්කාර කීර්ති ප්‍රසංසා ලබන කල් හි පැවිත් දෙකුට ඒ ගැන ඉරිෂියාව ඇතිවෙයි ඉහෙකුට ඒ ගැන එතරම් ඉරිසිියාවක් ඇති නොවෙයි මේ ඇති තැනැත්තාට නොදනන කෙලේෂයකි එබැවින් බොහෝ දෙනා තමන්ට කාටවත් ඉරිෂයා නොකරන බවත් තමාට අන්්‍යා නිරිෂයා කරන බවත් කියති ඉරිෂියාව මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ට ඇැති බව පෙනෙයි ප්‍රාණගාතකයාට මස් ලැබයි.ස්ොරාට ධනය ලැබෙයි, මිත්‍යාචාරයෙහි ය දෙන්නාට සුවයක් ලැබෙයි බොරු කියන්නාටත් එයින් ප්‍රයෝජන ලැබේ. සුරාපානය කරන්නහුට ද ඉන් සුවයක් ලැබෙයි. ඉරිෂයා කරන්නහුට ඉන්වන යහපතක් නොපෙනේ. හෙබැවින් ඉරිෂියාව ඉතාම, ලාමක පාපයක් යයිද කියයුතුය. තමාගේ දය අනුනට හිමි වීමටත් එයින් අනුනට සුළු ප්‍රෝජනයක් වුව ලැබෙනවාටත් විරුද්ධ ස්වභාවය මච්චරිය නම් වෙයි. මාත්සරිය නම්ද මසුරු බව නම්ද වෙයි. මසුරු තැනැත්තේ තමාගේ දේ අනුනට දෙනු තබා අනුන් දකිනවාටද නොකැමතිය. දුටුවහුත් අනුන් ඉල්ලතියැයි යන බයෙන්. නිතරම තමාගේ සම්පත්තිය හඟවයි මසුරාය ලෝබයාය යන දෙදෙනම නොදෙති මසුරා නොදෙන්නේ මසුරු බවනිසාය ලෝබයා නොදෙන්නේ ලෝබය නිසාය මාත්සරිය එක් ක්ලේෂයකි ලෝබය ට වෙනස් අන්‍ය කලේෂයකි මේ දෙක කිසි කලෙක එක්ව එක සිතක ඇති නොවෙයි අ මසුරුකා මැත්තේ අනුන් දෙනවාට ද නොකැමතිය ඔවුන් අනුන් දෙන ඔවුන් අනුන් කරන දීම් ද වලක්වයි අනුන්ගේ දීම් වලක්වන මහා මසුරුකම කදරිය නම්වෙයි කදරිය නම් වූ මහා මසුරුකා මැතිියෝ දෙනායටත් දොස් කියති අනුන්ගේ දීම් වලක්වන තැනැත්තේ ප්‍රතිග්‍රාහකයාගේ ලාබය නැතිකරයි දායකයා ලබන පිනද නැති කරයි. දීම වැලැක්වීම දෙදනෙකුට අන්තරාය කිරීමකි. එබැවින් ඒ මහපාපයකි. එය කරන්නු මරණින් මතු නරකෙහියෝ ප්‍රේතවහෝ උපදිති. දම්ම පදය ලෝක වර්ගයෙන්. නවේ කදරයා දේව ලෝකං වජන්ති, බාලාහවේ නප්ප සංසන්තිදානං. ීරෝචධානං අනුමෝදමානෝ තේනේව සෝ හෝති සුකි පරත්ත තද මසුරෝ දෙවුලොවට නොයත් බාලයෝ දීමට නොපසසන්නාහ නුවනැත්තේම දීම අනුමෝදන් වන්නේ එයින්ම ඔහු පරලොව සැපැති වන්නේය යනු එම ගාතාගේ තේරුමයි. மචச்சරයානි ආවාස மச்சරිயாங, குල மச்சரியாங, லாබ மச்சරිயாங, වන්න மச்சරිயாං, தම්ම மச்சරිயாං. යනුවෙන් මච්චරිය පහක් දක්වා ඇත්තේ වාසස්ථානය පිළිබඳ මසුරු බව ආවාස මච්ச்சරියනම්වේ. ප්‍රත්‍ය පහසුව ඇත්තා වූ සුවසේ විසිහැකි ආවාසයක පන්සලක සංගාරාමයක වෙසන භික්ෂුවක් ඒ ස්ථානයට වතින් සම්පූර්ණ අන්‍යසිල්වත් භික්‍ෂූන්ගේ පැමිණීමට නොකමතිවේ නම් පැමණියහෝද වහා ආපසු යත්තුවා යයිසිතා නම් ඒ ආවාස මච්චරියයි. ස්ථානය දූෂණය කරන කෝලහල කරන දුස්සීල භික්ෂූන්ගේ පැමිණීම නොයිවසීම හෝද වහා යත්වාය සිතීම එබදු භික්ෂූ ස්ථානෙන් බැහර කිරීම ආවාස මච්චරය නොවෙයි. ආවාසයට පැමණෙන් අන්‍ය භික්‍ෂූන්ට කරදර කරන බනින දම්මික නැමැති භික්ෂුව, ජාතිභූමියයේ ආවාස සතකින්ම නෙරපන ලදුව අන්තිමට වාසස්ථානයක් නොවතිව පිහිට සොයා බුදුරදුන් වෙත පැමිණි බව අගුත්‍ර නිකායේ චක්ඛ නිපාතය සඳහන් වෙයි. එබඳු භික්‍ෂූන් ආවාසවලින් බැහර කිරීම සුදු සුය. තමාගේ දායක පවුල්වලට නෑපවුල්වලට අන්‍ය භික්‍ෂූන්ගේ පැමිණීම නොකමැති බව කුල මච්චරියයි. මිනිසුන්ගේ ප්‍රසාදය නැතිවන පරිදි හැසිරෙන පාප භික්‍ෂූන්ගේ පැමිණීම නොකමැතිවීම කුල මච්චරිය නොවෙයි අන භික්ෂූන්ට පැහැදිී ඔවුන්ටත් සලකන්නට පටන් ගතහොත් තමාට පාඩුවක් වේ යයිසිතා ගුණවත් භික්‍ෂූන්ගේ පැමිණීම නොයිවසීම ආවාස මච්චරියයි අන්‍යන්සිව්පසය ලබනවාට නොකැමැති බව ලාභ මච්චරයයි යම් භික්‍ෂුවක් තමන්ට ලැබෙන ප්‍රත්්‍යය ඥාතිමිත්‍ර ගහියන්ට දී කුල දූෂණය කරේ නම් නොමනා ලෙස පරිභෝගකොට ප්‍රත්‍ය විනාශ කෙරේනම් තමාට වැඩිහරිය කුණුවී යන්නට දිරායන්නට හරිනවා මිස ප්‍රයෝජනය ඇතියකුට නොදේ නම්. ඒ භික්‍ෂුවට මේවා නොලබී අන්සිල්වත් භික්‍ෂුවකට ලැබේ නම් යහපතැයිය සිතීම ලාභ මච්චරිය නොවෙයි. ශරීර වර්ණය හා ගුණ වර්ණය පිළිබඳ මසුරු බව වන්න මච්චරිය නම් වෙයි. ශරීරවර්ණහෙවත් රූප ස්වභාව පිළිබඳ මසුරු තැනැත්තේ අන්ඥන්ගේ රූප ස්ොභාව කියනු ඇසීමට නොකැමැතිවෙයි. තෙමේද නොකියයි. ගුණවර්ණයට මසුරු තැනැත්තේ අනුන්ගේ සීලාදී ගුණ ගැන කියනු ඇසීමට නොකැමැතිවෙයි. තමාදත් ධර්මය අන්‍ය භික්‍ෂූ දැනගන්නවාට නොකැමතිබාව ධර්ම මච්චරිය නම්වෙයි. පරියාාප්තිධර්මය ප්‍රතිවේද ධර්මයයැයි ධර්මය දෙපැරිදිවෙයි. ප්‍රතිවේද ධර්මය යනු මාර්ගඵල නිර්වාණයෝය. ඒවා ඇත්තේ ආර්යන්ටය. ආර්යන්ට ඒවාගෙන මසුරු බවක් නැත. හෝහු තමන් ප්‍රතිවේද කරඇති ධර්මය ලොව සමදනටම ප්‍රතිවේද කරනවාට කැමැත්තෝය. ඇතැම් ප්‍රතජන භික්ෂූහු තමන් දැනසිරන ගැමුරු ධර්මය අන්භික්‍ෂූන් දනගන්නවාට අකමැතිය. ඔහු ඒ ධර්ම අන්භික්ෂුවන් ඇසුවද නොකියදී. එය ධර්ම මච්චරියයි. තමාටවන වාසිය වාසි අනුව කලින් කල එක එක අතට හැරෙන කලකට පැවැදිවන කළකට ගීවන කලකට තාපසවන කලකට ක්‍රස්තියානි වන ලාමක පුද්ගොලයෝ වෙති. එමඳු ලාමක පුද්ගලයන් සියම් වූ ගැමුරු වූ ධර්මය උගතහොත් ඒ ධර්ම තමාට වාසිවන පරිදි තමා කැමති පරදි තේරුම් කොට අවුල් කරන්නාහ. එබන්ධන්ට ධර්මය නොදීම ධර්ම මච්චරය නොවෙයි ඇ පාපී පුද්ගොලයෝ සිුම් වූ ගැඹුරු වූ ධර්මයන් උගෙන ඒ මගින් තමන්ට නැත්තා වූ ලෝකෝත්තර ගුණ ප්‍රකාශකොට නැසෙන්නාහ. එවිනි අයට ඔුන්ගේ යහපත සලකා ධර්මය නොදීමත් ධර්ම මච්චරය නොවෙයි. ඇතැම් හු ධර්මය අවුල් කිරීම අවලංගු කිරීම පිණිසම ධර්මය දැනගැනීමට උත්සාහකරයි ට ධර්මය නොදීමද ධර්ම මච්චරිය නොවෙයි. බුදුරජාණන් වහන්සේ විසින් සකළ ලෝකයාගේ යහපත පිණිස සැම දෙනාටම දැනගැනීම පිණිස දේශනය කර ඇති ධර්මය හැකිතාක් ලෝකෙහි පැතිරවිය යුතුයයි. ඒ සැඟවීම ඉතා ලාමකය. එබැවින්ඉමේ සංකෝ පංචන්නං මච්චරයානං ඒතං පතිකුට්ठං යදිදං දම්ම මච්චරියං යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදරණලදී. මච්චරයේ විපාක දම් සගුණු අටුවාවෙෙහි මෙසේ දක්වා ඇත. ආවාස මච්චරියෙන් යක්ෂයෙකු හෝ ප්‍රේතියකු හෝ වී ඒ ආවාසේ කසල හිස තබාගෙන හැසිරෙන්නේය. කුල මච්චරියෙන් තමාගේ දායකයන් නෑයන් අන්‍යන්ට සත්කාර කරනු දක්නා කල්හි සිත වනුවී ලේවමනය ලේ පාචනය වන්නේය. ලාබ මච්චරියෙන් සංඝයාගේ ගණයාගේ ලාබයත් පුද්ගලික දේවල් මෙෙන් පරිභෝග කොට යක්ෂයකු හෝ ප්‍රේතියකු හෝ පිඹුරෙකු හෝ වන්නේය. වන්න මච්චරියෙන් උපනූපන්තන විරූපීව ඉපදේ. ධර්ම මච්චරියෙන් උපනූ පජාතිවල මෝඩයෙක්වේ තවත් ක්‍රමයක් මෙසේය ආවාස මච්චරියෙන් ලොහකුබු නරකේ උපදී කුල මච්චරියෙන් අල්ප ලාබීවෙයි ලාබමච්චරියෙන් ගූත නරකේ උපදී වර්ණ මච්චරියෙන් උපනූ පන්තන විරූපීවෙයි ධර්මමච්චරියෙන් කුක්කුල නරකෙහි උපදී සා ලිනි අටුවාවෙ තුන්සිය පහළුව පිටුවෙන්. හත මායා හය සාටෙය පෞකම් කොට ඒවා සඟවන ස්වභාවය මායා නම්වෙයි. ඇතැම් හු තුමූම අනුන්ගේ බඩු සොරකම් කර හිමියාවෙත ගොස් සෝකය පල කරයි. නැති වූ බඩු සෙවීමට සහයවෙයි මේ මායාවයි. ඇතැම් පැවිද්දෝද තමන් කරනලද වරද වසාගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙෙත් කරදි මල් පහන් බුදද ඒවාය ආදීනව කියා දහම් දෙසති. අන්‍යන් වරද කිරීම ගැන ශෝකය පල කරදි. බුදු සසුන බබලවන්නට සිල්වතුන් ඇතිකරන්නට කතා කරදි. මේ මායාකාරයන්ගේ ස්වභාවයයි මායාාවට බොහෝ දෙනා රවටෙන්න්නහ මායාකාර තෞසෙකු ගැන ඇති ජාතක කතාවක් මෙසේය. අතීතයෙක් ගමක් ඇසුරු කරමින් කූට තවසෙක් විසිීය. හුගේ ඉරියාව් දැ ඔුෙරේ පැහැදදුුණු ගම් වැසියෙක් ඔහුට වනෙහි පන්සලක් සාදාදී එහි වාසය කරවා තමාගේ ගෙහිම ඔහුට ප්‍රනීත භෝජනයෙන් උපස්ථාන කළේය මේ වැසියා කූට තාපසයා මහා සිල්වතෙක්කෑ සිතා තමා වෙත තිබු රංකාසි සියයක් ආරක්ෂාව සඳහා කූට තවසාගේ අසබෝට ගොස් පොළොවෙහි වලලා ස්වාමීණි මේක බලාගන්න යැයිකීය කින්වත පැවිද්ධන්ට මෙවැනි කරුණු කීම නුසුදසුයි අපට අන්සතු වස්වෙහි ලෝබයක් නැත යැයි තවසා කියීය. ගම්වැසියා එසේ ඇස්වාමීණීයයි කියා ඔහුගේ කීම විශ්වාසකොට පෙරලා ගියේය. දින කීපයකට පසු කුට තවසා මට වූයේ ගජවාසයකි මේ මුදල මට සැපසේ ජීවත්වන්නට සෑහෙන්නේය. යැයි බිම කැන රන්කා සිසිය ගැන වනේ ඇති තැනක සඟවා, පන්සලට වී සිට පසුදින ගම්වැසියාගේ නි්‍යවසට ගොස් ඔහු පිළියල්ල කරතිබූ ප්‍රණීත භෝජනය බඩපුරා වලදා දායකයාට කතාකොට පින්වත අප ඔබ නිසා බොහෝ කල් වාසය කර ඇත්තේය වැඩිකල් එක්තැනක විසීම පැවිත් දටන සුදුසුයි එසේ විසීමෙන් ගිහියන් හා බන්ධනයක් වන්නේය පැවිද්දන්ට කිලුටකි. එබැවින් මම අන්තැනකට යමි යැයිකීය ගම්වසියා නොයන ලෙස නැවත නැවත යාඥා කළ නමුත් තවසාය ප්‍රතිික්‍ෂේප කළේය. එකල්හි ගම්වසියා තවසා පිටත්කොට ගම් දොර දක්වා පසුගමන්කොට පෙරලා ආවේය. කූට තවසා මදක් දුරගොස් ගම්වෙසියා වැඩදුරටත් රවටන්නට සිතා ජටාවී තනපටක් රඳවාගෙන ඒ නිවසට නැවතද ආයේය ගම්වැසියා තවසාදක ස්වාමීණ කුමට පෙරලා වැඩම කළසේක් දෑ සූකල්හි පින්වත ඔබගේ නිවසේ පසහින් එක් තනපතක් මාගේ ජටාවී රැදී තිබුණේය සුළු වූද අන්සතු දෙයක් මා ගෙනයාම පැවිද්දන්ට නුස්තුසු බැවින් ගෙන ආමි යකීය ගම්ලෙසියා ස්වාමීනි තනපස විසිකර යනු මැනවයි කියා මාගේ තාපසයන් වහන්සේ තනපතක් පමණ වූ ද අනුසතු වස්තුවක් නොගනැතියයි වඩාත් පැහැදී වැද තවසාපිටත් කළේය. බෝසතාණන් වහන්සේ බඩු සෙවීම පිණිස ප්‍රත්‍යන්තයට ගියාහු දින ඒගේ නවාතැන් ගෙන සිටිය है උන්වහන්සේ ඒ ක්‍රියාව දැක සැකසිतिයහුව ඔබ මේ තවසාවෙත किසි ධනයක් තබා ඇත්තේ දැයි අසා එසේයයි කල්ही वहගො විමස्यයයි है ගම්වැසියා වහා ගොස් බලා රන්කා සිසිියය නොදක वह අව ඒ බෝසතානන්ට ක है එකල් හි බෝසතානෝ ඔබගේ මුදල්ගත්තේ අනිෙකෙකු ොව මේ කුට තවසාමය වහාගොස් ඔහු අල්ලා ගෙනවූ යැයි ගම්වෙසියන් කැඳවාගෙන ලූගැඳගොස් තවසා අල්ලාත5 තලා රන් කාසි ලබාගත්හ බෝසතානෝ මතු එබඳ පෞකම් නොකරන ලෙස අවවාදකොට තාපසයා පිටත් කළහ මායා ආකාරයෝ ඒ කුට තවසා වැන්නෝය. ලාබ සත්කාර ආශාවෙන් තමා තුළ නැතිගුණ ඇති ලෙසම හැඟවීම. සාටේය නම් වෙයි. දුුස්සීලව හිඳද සිිල්වතකු බවහංග වන ස්වභාවය, ගමහි වෙසමින් ආරන්නිිකයකු ලෙසහග වන ස්වභාවය. ශවද්ධ ශ්‍රද්ධාව ඇතියකු ලෙසංග වන ස්වභාවය, ගුගතෙකු නොවී ුගතෙකු ෙස හඟවන ස්වභාවය ප්‍රතජ්ජනව සිට ආර්යකු ලෙස හඟවන ස්වභාවය සාටීය නම් ක්ලේෂයයි. මහා සාටෙය මායා සාටේය යන මේ දෙක තරමක් එකිනෙකට සමානය. දෙයාන අභිඤ්ඥා මාර්ගඵලයන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි නැතිව ඇතිෙ ඇයි පැවසීම ඉතාම නපොරු පාපයකි පාරාජිගාපාලියෙන් සදේවකයේ භික්කවේ ලෝකේ සමාරකයේ සබ්‍රක්්මකේ සස්සමන බ්‍රාක්්මණයා පජාය සදේව මනුස්සාය අයං අග්ගෝ මහාචෝරෝ යො අසන්තං අභූතං උත්තරී මනුස්සදම්මං උල්ලපති තේරුම හ යමෙක් තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂධර්ම ඇතයයි පවසා නම් එතිම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍ර්මයන් සහිත ලෝකේ ශමන බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් සහිත සත්ව සමූහේ අග්‍රවූ මහා චෞරයා වෙයි යනුහි තේරුමයි. නමය අවිච්චා දහය භවතන්හා. ඒ ඒ දේය නොවරදවා ඇති සැටියටම දැනගැනීමට සමර්ථ වූ නුවෙන විද්්‍යා නම්වෙයි. ආලෝකේයට විරුද්ධ වූ අන්දකාරය මෙන් ඒ ඒ දේෙහි ඇති සැටිය වසන ස්වභාවය අවිච්්‍යාව නම්වෙයි. මේ අවිද්‍යාව කෙලසුන්ගෙන් ප්‍රධාන කලේෂය බව කිය යුතුය. අවිද්‍යාවෙන් තොරව ඇතිවන ක්ලේෂයක් නැත. සියලුම කෙලෙසුන්ට අවිද්‍යාවේ සහය වුවමනාය. අවිද්‍යාව නැති වෝහොත් අන් එක් ක්ලේෂයකද ඇති නොවෙයි. ජලහා මිශ්‍රවී ජලෙහි පැති්‍ර පවත්නා සායමක්මෙන් මේ අවි්‍යාවත් සිතහා බැදී සිතහා මිශ්්‍රව සිතේ පැතිර පවතිී. අඳුර ඇති වස්තූන් දෙස බලන්නෙකුට ඒ වස්तූන් ඇති සැටියට නොව අන්නාකාරයකට පෙනෙන්න්නක්මෙන් අවිද්‍යා සහගත සිතටද ඒ ඒ ධර්මය ඇති සැටියට නොදනී අාකාරයකින් දැනෙයි ඇති හැටියට නොදනන බැවින් අවිද්‍යාවට අ්්‍යාන හෙවත් නොදනීමවය ඇයි කියනු ලැබේ. ලෝකයේ ධතියුතු දෑ බොහෝය ඒවායින් යමකට සිත යොමු කරන ලදනම් දෙය දැනේ සිත යොමු නොකලදය නොදනේ ඒ නොදනීම අවිද්‍යාව නොවන බව ධතයුතුය. අවිද්‍යාව ප්‍රහාණය කළ රහතුන්ට ද සිත යොමු කලදය හැර අනිකක් නොදනේ. අවිද්‍ය සහගද සිතට රූපය රූපයක් ලෙස නොව සත්වයකු ලෙස දනේ අනිත්‍ය වූ රූපය නත්‍ය ලෙසදැනේ අසුභ වූ රූපය සුභයක් ලෙසදනේ දුක්කයක් වූ රූපය සුවයක් ලෙසදැනේ වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන්ද එසේම වැරදි ලෙසදනේ දම්ම සංගනීයෙන් දුකේ අ්ඥානං දුක සමුදේ අ්ඥානං දුක නිරෝධය අඥානං නිරෝධ ගාමිනියා පටිපදාය අනඥානං පුබ්බන්තය අඥානං අපරන්තය අඥානං පුබ්බන්ත අපරන්තේ අ්ඥානං ඉද පච්චේතා පටිට සමුපපන්නේසු අඥානං මෙසේ අභිධර්මෙහි කරුණු අටකින් අවිද්‍යාව දේශනය කර ඇත්තේය තවත් ක්‍රමයකින් කියතහොත් අෂ්ඨාකාර අවිද්‍යාවක් දේශනය කර ඇත්තේ දුක නොදනීම් දුක ඇතිවීමේ හේතුව නොදනීම දුක්ඛ නිරෝධය නොදනීම දුක්ක නිරෝධයට පැමිණීමේ ක්‍රමය නොදනීම තමාගේ ස්කන්ද පරම්පරාවෙහි පූර්ුව කොට්ටාසය නොදනීම අනාගත කොට්ඨාසය නොදනීම අති තනාගත දෙකොට්ඨාසයම නොදනීම කධ පරම්පරාවේ හේතුඵල ක්‍රමය වන පටච සමුපපාදය නොදනීම. යනු අභිධර්මය දැක්වෙන අෂ්ට ප්‍රකාර අවිද්‍යාවයි. උපාධනස්කන්ධ පංචකය දුකකි එහෙත් ආයධර්මය නොදත් පුතජ්ජනයාට පෙනෙන්නේ එය ඉතා හොඳ දෙයක් සැපයක් ලෙසය. උපාධනස්කන්ධ පංචකය නැති වෙතය කියතහොත් හුට ඇතිවන්නේ මහත් බියකි. උපාධනස්කන්දය දුකක් වශයෙන් නොගෙන හොඳ දෙයක් සැපයක් වශයෙන් ගැනීම දුක්කය නොදනීම හෙවත් වැරදි ලෙස දැනගැනීම වූ අවිද්‍යාවය. පංචස්කන්ධ සංඛ්‍යාත දුක්කය නොසිදී නොනිවී ඉදිරියට දිගින්දිකට ඇතිවන්නේ තන්හාව නිසාය ය තේරුම් ගැනීම වඩාත් අපහසු ගැඹුරු කරුණකි අවිද්‍යා සහගත සිතට තන්හාාවී ඇති දුක් ඉපදවීමේ හේතුභාවය නොපෙනෙයි එය පෙනෙන්නේ තන්හාව සැපේට හේතුවක් ලෙසය එයට පෙනෙන්නේ තන්හාව සැපේට හේතුවක් ලෙසය එසේ ඇතිවන වැරදි දැනීම දුක් ඇතිවීමේ හේතුව නොදනීම නම් වූ අවිද්‍යාවයි පංචස්කන්ධයාගේ අනුපාද නිරෝදේහෙවත් නිවන අවිද්‍යාසාගත සිතට නොදැනෙයි ඒ නිවන ගැන කියනු ඇසුවහොත් අවිද්‍යාසාගත සිතර දැනෙන්නේ ඒ ඉතා නපුරක් ලෙසය දුක්ක නිරෝධය පිළිබඳව ඇතිවන ඒ වැරදි දැනීම දුක්ක නිරෝදය නොදනීමයැයි කිය ලද අවිද්‍යාවයි ක්ක රෝධයට පැමිණීමේ ප්‍රතිපදාව අවි්‍යාසාගත සිතර දැනෙන්නේ පලක් නැති කරදර වැඩක්සේය. දුකක් සේය දුක නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව පිළිබඳ වූ ඒ වැරදි දැනියම දුකි දුකින් මිදීමය මග නොදනීම නැමැති අවිද්‍යාවයි. අතීත භාවයන් හි වූ ස්කන්ධයන් ස්කන්ධ හැටියට නාමරූප ධර්ම හැටියට තේරුම් ගත නොහි ම අතීතයේ දෙවක්ය මිනිසෙක්කය යනාදීන්, අතීත නාමරූපයන් පිළිබඳව ඇතිවන වැරදි හැඟීම්, අතීත කොට්ටාස නොදනීම යැයි කියන ලද අවිද්‍යාවයි. මම මතු දෙවියෙක් වෙමි මිනිසෙක්වෙමි අනාදීෙන් අනාගත ස්කන්ධයන් පිළිබඳ ඇතිවන වැරදි හැඟීම අපරන්තය නොදනීමයයි කියන ලද අවිද්‍යාවයි. අතීතයේ විසවුවයේත් මමය අනාගතහි වෙසෙන් ඒත්මමය කියා අතීතනාගත ස්කන්ධයන් සම්බන්ධය නැතිවන වැදි හැඟීම පුබ්බන්තා පරන්තා අන්ඥානා යනුවෙන් දැක්වෙන අවිද්‍යාවයි හේතුඵල පරම්පරාවක් වන මේ නාමරූප ධර්ම රාශිය හෙක්දයක් වශයෙන් වර්ධවා දැනීම පටිට සමුපාදය නොදනීම නැමැති අවිද්‍යාවයි කඳ සංයුක්තය චූල පන්නසකේ අවිච්චා වගේ අවිද්‍යාව දැක්වෙන සූත්‍ර දහයක් එන්නේය. ඒ සूත්‍රය හි අවිද්‍යාව විස්තර කර ඇත්තේ පංචස්කන්ධය අනුවය. එක් සූත්‍රයක අවිද්‍යාව දක්වා ඇත්තේ මෙ සේය. රූපය ප්‍රත්්‍යයෙන් හටගන්නා ස්වභාවය ඇතියක් බව බිධන ස්වභාවය ඇතිවයක් බව ඇතිවන නැතිවන ස්වභාවයක් ඇතියක් බව නොදන්නේ නම් වේදනා, ස්ඥා සංකාර විඤ්ඥාණයන්ද එසේ නොදන්නේ නම් ඒ නොදනීම අවිද්‍යාව යනු ඒ සූත්‍රයේ කෙටිතේරුමයි. මේ අවිද්‍යාව ලෝකයේයටකරගෙන වසා සිටින මහාක්ලේෂයයි. එබැවින් අවිද්‍යාය නිවතු ලෝකෝයයි වදාරා ඇත. ලෝකේ සියලුම පෘතජ්ජනයන් වැඩ කරන්නේ අවිද්‍යාව තුළ සිටගෙනය. අවිද්‍යාව ඇති පුද්ගලයාට තමාගේ අවිද්‍යාව නොදැනයි. ඔහුට දැනෙන්නේ තමාගේ අවිද්‍යාව විද්‍යාව ලෙසටය. අවිද්‍යාව නිසා වරක් වූ මුලාව වරක් ඇති වූ වැරදි හැඟීම ස්තීරවීමට නොෙක් හේතු උදාහරණ ඒ අවිද්‍යාවම මතු කර දෙන්නේය. මරණින් මතු නැවත උපතක් ඇති බව අවිද්‍යාව වසයි. එබැවින් අවිද්‍යාසාගත බුද්ගලයා මරණින් මතු නැවත උපතක් නැතයි සිතයි. ඒ ඔපපු කිරීමට නොයෙක් හේතු උදාහරණ ඒ අවිද්‍යාවෙන්ම මතු කරගනු ලැබෙයි. මුලාවුවහොට එය අවිද්‍යාව බව නොදනේ. ඔහුට දැනෙන්නේ මුලාවෝපු කිරීමට හේතු උදාහරණ මතුකර දෙන විද්‍යාවලෙසය ඒවා විද්‍යාවලෙස දැනීමත් අවිද්‍යාවමය සත්වයාත් ලෝකයත් ඉබේම ඇති වූයේය කෙනෙකුන් විසින් මමන ලද්දේය සුව දුක්විදින ඒ ඒ කටයුතු සංවිධානය කරන සරීරය හා හිත ස්ුව වශයෙහි පවත්වන කිසි කලක නොමැරණ ජාතියෙන් ජාතියට යන ආත්මයක් ඇත්තේය කුමක් කලත් එයින් පිනක්කෝ පවක්නවන්නේය පින් පව්වලින් වන පලයක් නැතේ යන මේ දිට්ටි ඇතිවන්නේ පටිට සමුපාදය ආවරණය කරගෙන සිටින අවිද්‍යාව නිසාය. ඒ ඒ දිට්ටි ගෙන සිටින අයට ඒවා ඔප්පු කිරීමට හේතුයුක්ති මතුකර දෙන්නේ ද අවිද්‍යාවෙන්මය ප්‍ර්‍ර්ඥාව කිසි කලෙක පෞකම් කිරීමට සහයවන ධර්මයක් නොවෙයි. ලෝබය දිට්ටිය විතර්කය විචාරය චිත්තය යන මේ ධර්මයන්ට එකතුව ඒවා යඋපකාරேன் මේ අවිද්‍යාව අකුසල කරනයේදී ප්‍රඥ්ඥාවමෙන් ක්‍රියා කරන්නේය ක්‍රියා කරන විද්‍යාවේ මුහුණුවර ඇති අවිද්‍යාවට ලෝකය කියන්නේ නුවනය කියාය සතුන් මැරීමේ නුවන සතුන්මරණුපකරණ තැනීමේ නුවන යුද කිරීමේ නුවන යුද අවිතනීමේ නුවන සොරකම් කිරීමේ නුවන, මිත්‍යාචාරය පිළිබඳ නුවන වංචා කිරීමේ නුවන යන මේවා සැබෑ නුවන නොව විද්‍යාරූපය නැතිවන අවිද්‍යාවය අරහත්වයට පැමිණෙනතුරු අවිද්‍යාව පවතිී එහෙත් උපක්‍රමයෙන් එය තුනී කරගත හැකිය ආර්යධර්ම උගෙනීම සත්පුරෂ සේවනය භාවනාවහි යෙදීම කාමයන්ගෙන් ඇත්වීම යන මේවායින් ආර්ය විද්‍යාව ඇති කරගත හැකිය අවිද්‍යාව තුනී කරගත හැකිය. ලෝකෙහි ඇති බොහෝ උගෙනීම් වලින් සිදුවන්නේ අවිද්‍යාව දියුණුවීම හා තහවුරු වීමය ඇතැම් පොත් කියවීමෙන්ද එසේම වෙයි. සරභංග ජාතකෙන් සේවේත බුද්ධය නිපුනේ බහුස්සුතේ, උග්ගාහකෝච පරිපුච්චකෝ සයා, සුනියං සක්කච්ච සුභාසිතානී ඒවන් කරෝ ප්ඥවාහෝති මච්චෝ. තේරුම තියුණු නොනැති වුරුද බහුෂෂතයන් හෙවත් උගතුන් සේවනය කරන්නේය උගන්නා වූද පිළිවිසීම් කරන්නා වූද පුද්ගලයෙක් වන්නේය සුභාසිතයෙන් මනාකොට අසන්නේය. එසේ කරන මනුෂ්‍යයා ප්‍රඥාව ඇතියෙක් වන්නේය යනුයේ ගාථාව තේරුමයි. බව තන්හා කාමතන්හා බවතන්හා බිභවතන්හා යැයි තන්හා තුනක් ඇත. රූපාරූප බව පිළිබඳ වූ රූපාරූප භවයන් හිපදීමට හේතුවන රූපාරූප ද්‍යාන පිළිබඳ වූ තන්හාව බවතන්හාව නම්වේ. බ්‍රක්්මපාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහමයැයි ප්‍රථම ධ්‍යාන භූමි තුනකි. පරිත්තාභ අපමානභ ආබස්සර යැයි දෘතිය ධ්‍යාන භූමි තුනකි. පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නක් යැයි ත්‍රතිීය ධ්‍යාන භූමි තුනකි. වේහපපල අසං්‍ය සත්‍යය අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිි්ඨකය යැයි චතුලත අධ්‍යාන භූමි හතකි මේ භූමි සොලස රූපාවචර බ්‍රහ්ම ලෝකයෝය ආකාසානංචායතනය, විඤ්ඥාණංචායතනය, ආකිංචං්ඥායතනය, නේවස්ඥා නාසංඥායතනය යැයි අරූපාවචර භූමි හතරකි. බවතන්හා යන මෙහි භවයයි කියවෙන්නේ ඒ විශසක් වන රූපාරූප භූමීන්හි ඇති ස්කන්ධයන් හා ධ්‍යානයන්ය බවතන්හාව සත්වයා හට නිවනට යන්නට නොදී රූපාරූප භවයන්හි ඔහු බැඳ තබයි. සිත අදුරු කරන බැවින් එය කලේශයකි. එකොළහා බවවිත්්්‍රි දොළහා විභාව දිට්ටි ජාතියෙන් ජාතියයට යමීන් සුවදුක් විඳින නොමැරණ ආත්මයක් ඇත යන දිට්ටිය බවදිට්ටි නම්වේ සාාස්වත දිට්ටිය යනුද එයට නමකි ශාස්වත දිට්ටිය මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන් ලැරීමට බාධාවක් වුවද ස්වර්ග සම්පත්තියට බාධක නොවේ. ඒ දිට්ටිය ඇත්තෝ ආත්මය සැපවත් කරනු සඳහා, පිනවනු සඳහා, පින්කොට ස්වර්ගෙහි උපදිති. ආත්මය දුකටපත් නොකොට රැකීම පිණිස පෞකම් වලින් වලකිති. මරණින් මතු ආත්මය සිවින්නේය. වරවන්නේ යන දිට්ටිය විභව දිට්ටියයි උච්චේද දිට්ටිය යනුදයටනාමකි. එය බුදුන් කල විසු අජිත කේසකම්බලී විසින් පවසමින් සිටි දිට්ටියයි. මිනිසා පටවි්‍යආපෝතේජෝ වායෝ යන භූතයන්ගේ පින්ඩයකි මල පසු ශරීරයේ පටවිධාතුව බාහිර පටවිධාතුවටත් ආපෝධාතුව බාහිර පෝධාතුවටත් ධාතුව බහිර තේජෝධාතුවටත්වායෝධාතුව බාහිර වායෝධාතුවටත් වන්නේය ඉන්ද්‍රියයෝ අහසටයන්න ෝය එයින් සත්වයා කෙළවර වන්නේය දුන්නා වූ යාග පූජාද්‍රවි අලුවීමෙන් කෙළවර වන්නේය දානය මෝඩයන්ගේ වැඩක් යනු ඔහු අවසන දිට්ටියයි. ඒ සුගති මාර්ග පල නිර්වාණයන සියල්ලම ආවරණය කරන නපුරු දිිට්ටියකි දිට්ටියහි පිහිටා සිටනවුන් මරණින් පසු නැවත උපතක් නැතකයා පිළිගෙන සිටියද ඔවුනට අපායෙන් නොගැලවිය හැකිය. තිින් පව් ප්‍රතික්ෂේප කරන මිත්‍යා දිට්ටියට කියනුයේ නියත මිත්‍යා දිට්ටිය කියාය. එහි තේරුම මරණින් මතු ඒකාන්තයෙන්ම අපායට යාමට නියත මිත්‍යාදිට්ටිය යනුයි. වර්දවලින් ලොකුම වරද මිත්‍යා දිට්ටිය බව අංගුත්්‍ර ඒකක නිපාතයේ මෙසේ සඳහන්ිය නාහං භික්කවේ අන්ඥං ඒක දම්මම්පි සමනු පස්සාමි යං ඒවන් මහාසාවජ්ජං යත ඉදං භික්කවේ මිච්චාදිිට්ටි මෙච්චාදිිට්ටි පරමාණිභික්කවේ වජ්ජානි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත ආනන්තරිය කර්ම කළවුන් කල්ප විනාශයේදී නරකයෙන් මිදන බවත් ියත මති්‍යයා දිිට්ිකයා කල්ප විනාශයේදීද නරකයෙන් නොමිදී විනාශ නොවූ ලෝකයක අපායට වැටි පැසන බවත් මනෝරථ පූරණී අටුවාාවහි කියා ඇත්තේය. දහතුන සස්සත දිට්ටි දහතර උච්ේද දිට්ටි සස්ත දිට්ි උච්චේද දිට්ටියයන වචනවලින් කියවෙන්නේ බවදිට්ටි විභවදිිට්ටි දෙකමය පහළව අන්තවා දදිට්ටි දසය අනන්තවා දිට්ටි ආත්මි ආකාශේසේ කොනක් නැති ඉතා මහත් දෙයක් නොව පර්යන්තයක් ප්‍රමාණයක් ඇතියක්කේ යන දිට්ටිය අන්තවා දිට්ටි නමි. ආත්මෙහි පාර්යන්තයක් නැත ඒ අති විශාලය යන දි් අනන්තවා දිටිනම් වෙයි ම දිට්ටිකයෝ ඔවුන්ගේ හැඟී මනුව අනේකාකාර ආත්ම ප්‍රකාශ කරති. ඇතැමුන්ගේ හැඟී අනුව ආත්මය කුඩාය ඇතැමුන්ගේ හැඟීම් හැටියට ආත්මය විශාලය කසින භාවනාව කරන්නෝ තමන් විසින් ලබා ඇති කසින නිමිත්ත කෙමෙන් මදින් මද මහත්කොට සිතති. ඔවුනට ඔුන්ගේ සිතානුව කසින නිමිත්ත මහත් මහත් වී වැටහෙයි ක් තමාට වැටහෙන කසින නිමිත්ත පමණට තමාගේ සිතත් ආත්මයත් ඇතියි කසිනය ප්‍රමාණයෙන් ආත්මය ප්‍රමාණ කරයි. ඔහුට කසිනයසේම ආත්මයත් පර්යන්තයත් ඇතියක් කිය යන දිට්ටිය ඇතිවෙයි ආත්මය ගැනස්වයන ඇතැම් තාර්කිිකයන්ට හා නිගන්ටයන්ට හා ආජීවකයන්ට මේ දිට්ටිය ඇතිවන බව කියාතිබෙයි උපාතියෙන් සත්වයාපුූර්වා අන්තය ඇතියකි මරණයෙන් අපරාන්තය ඇතිය කියයි ගන්නා උච්සේදවාදීන්ටද මේ දිට්ටි ඇති වන බව කියනු ලැවෙයි. කසින නිමිත්ත ප්‍රමාණයක් නැති තරමට මහත්කොට වැඩුව අයට කසින නිමිත් අනුව ආත්මය අනන්ත රහිත යන දිට්ටිය ඇතිවෙයි දාහත පුබ්බන්තානු දිට්ටි දහට අපරන්තාානු දිට්ටි. පුබ්බන්තයනු අතීත කොට්ටාසයයි. අපරන්තියනු අනාගත කොට්ටාසියයි. සමහරුන්ඩ තමාගේ අතීත බව පරම්පරාව දැකී හැකි ශප්තිය ඇතිවෙයි. මේ අතීතයේ මෙබඳු ශරීර ඇතිව මේ මේ නම් ඇතිව මෙබඳු සැපයක් දුකක් ඇතිව විසු එමියයි. අතීතස්කධ පරම්පරාව එක්කොට ආත්ම වශයෙන් ගැනීම පුබ්බන්තානු දිට්ටියයි මේ සීලයේ බලයෙන් මේ ධනය බලයෙන් මේ භාවනාවේ මේ පූජාවේ බලයෙන් අනාගතෙහි මිනිසෙක් වෙමි දෙවෙක් වෙමි අනාදීන් අනාගතස්කධ පරම්පරාව ඒකත්වෙන් ගෙන එය ආත්ම වශයෙන් ගැනීම අපරන්තානු දිට්ටියයි දහනමය අහිරික විස්ස අනෝතප්ප පාපය අසූචය සේ පිළිකුල් දෙයකි. පව්කිරීම මුහුණෙහි අසූචි තවරා ගැනීම වැනි ලැ්ජා විය යුතු දෙයකි. එසේ වූ පාපය පිළිකුල් නොකරන පවකිරීමට ලැ්ජා නොවන ස්වභාවය අහිරික නම් වෙයි. පාපය උසස් දෙයක් කොට සැලකීම වොට සම්මානයට සුදුසෙක්කොට සැලකීම අහිරිකය යයි. මෙලෝ පල්රවා දෙකිහිම අනිෂ්ට විපාක ලැබෙන දෙයක් බැවින්. පාපයට බිය වියයුත්තකි. පාපයට බිය නොවනස්ුභාවය අනෝතප්ප නම් වෙයි. පව්කිරීම වික්‍රමයක් කොට සැලකීම අනෝතප්පයයි. අහිරික අනෝතප්ප යන මේ චෛතසික ධර්ම දෙක ඔවන උන්ගෙන් උවෙන්න වූ සෑම කල්හිම එක්ව එක සිතක ඇතිවන ධර්ම දෙකකි. මේ දෙක අකුසල කරණයට ඇති මහා බල දෙකය. මේ බල දෙක නැතිනම් පිළිකුල් කළයුතු බියවිය යුතු අකුසලයන් නොකළ හැකිය. ප්‍රාණ වදය ලැජ්ජා විය යුතු පාපයකි. ඒ කළහැක්කේ වන්නේ අහිරික අනෝතප්පයන්ගේ බලේනි. මිනි මැරීම, ඉතා භයානක පාපයකි ඇතමුන් එය කරන්නේ අහිරික අනෝතප්ප යන්ගේ බලේනිී මිනි මරුවන් හා මෙපාන මිනිසුන් මරා ඇත්තේයයි ආඩම්බරවන්නේ නිර්බීත භාවයෙන් පවසන්නේ අහිරික අනෝතප්ප බලේනි පිළිකුල් කළයුතු බියවී යුතු සොරකම් කරන්නේද පරධාර සේවනය කරන්නේ ද බොරු කියන්නේද සුරාපානය කරන්නේද අහිරික අනෝතප්ප බලයෙන්මය. අහිරික අනෝතප්ප දෙකට විරුද්ධ හිරි ඔත්තප්ප නම් වූ කුසල පක්ෂයට අය ධර්ම දෙකක් ඇත්තේය. දේ මේ භික්කවේ ච දම්මා සුක්खा ලෝකං පාලන්ති කතමේ දේ හිරීච්ච ஒත්තප්ප ච යනුවෙන් හිරි ඔත්තප්ප ධර්ම දෙක, ලෝකය පාලනය කරන ධර්මයෝයයි වදාරා ඇත්තේය. ලෝකයේ රැකෙන්නේ හිරි ඔත්තප්ප දෙකෙනි. මිනිසුන් අතර ඒ ධර්ම දෙක නැතිනම් මාපියන් දූදරුවන් සහෝදර සහෝදරයන් වෙනසක් නැතිව හැසිර මිනිස් සමෝහයත් තිරිසනුත් වන්නාහ. ඒ දේශනය අනු අහිරික අනෝතප්පය යන මේ ධර්ම දෙක, ලෝක නාසක ධර්මයයි කියයුතුය හිරි ඔත්තප්ප සම්පන්නා සුක්ක දම්ම සමාහිතා සන්තෝ සප්පු රිසා ලෝකයේ දේවදම්මානි වුච්චරේ ජාතක පාලියෙන් යනුවෙන් හිරි ඔත්තප්ප දෙක දේව ධර්මයැයි වද අරා ඇත්ත ඒ අනුව අහිරික අනෝතප්ප දෙක තිරස්්චීන ධර්මයයි කියයුතුය ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වලකන්නට දෙයක් නැත කිනම් නීච ක්‍රියාවක් වෝද තිරිසනාට කළ හැකිය. අජේගුච්ච අහිරිකෝ පාපා ගුතාව සූකරෝ අහිීරූ්ච අනෝතප්පී සලහෝය විය පාවක ගූතය පිළිකුල් නොකරන සූකරයාමෙන් අහිරිකයා පාපය පිළිකුල් නොකරන්නේය ගැටියා ගින්නට බිය නුවන්නාක් මෙෙන් අනෝතප්පය ඇත්තේ පාපයට බිය නොුවන්නේය. අහිරික අනෝතප්ප නැමැති ලෝකනාසක තිරශ්්‍රීන ධර්ම දෙක හිරි ඔතප නැමැති ලෝකපාලක බලධර්ම දෙක ඇතිකර ගැනීමෙන් දුරලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්භාව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය පවකිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මාවැනි ජාතිසම්පන්නේයකොට නුසුදුසියයි සැලකීමෙන් හිරිය ඇතිවී අහිරිකය දුරුවෙයි. මේ පවකිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මාවැනි වුරුදයකොට නුසුදුසියි වයස සැලකීමෙන් හිරිය ඇතිවී අහිරිකය දුරුවයි කිරීම කිසිවකට සමත්කමක් නැති අවාසනාවන්ත පුද්ගලන්ට මිස දැහැමින් ජීවත්වීමට සමත් මාවැනියන්ට නුසුදුසියයි සූරභාවය සැලකීමෙන් හිරිය ඇතිබී අහිරිකය දුරුුවයි. පෞකම් කිරීම අඥ්ඥාණයන්ගේ ක්‍රියාවකි මාවැනි පණ්ඩිතයකු උගතෙකුට පෞකිරීම නුසුදුසුයයි උගත්් බව සැලකීමෙන් ද හිරිය ඇතිබී අහිරිකය දුරුවවෙයි කිරීමෙන් මෙලොව සිදුවේ හැකි සත් පුරුෂයන් විසින් බැහැරකනු ලබ බොහෝජනයාගේ පිළිකුලට භාජනය වීම අපකීර්තිය පැතිරීම දනුවම් ලැබීමේ යන මේවාත් මරණින් මතු අපාගතවීමත් සැලකීමෙන් කොත්තප්පය ඇතිවී අනෝතප්පය දුරුවයි විසි එක දෝවචස්සතා විසි දෙක මිත්තතා ගුරුවරුන්ගේ හා මාපියන්ගේද අවවාද පිළිගැනීමට සුදුසු අන් දැනුම්මැතියන්ගේ ද අවවාදයන් අනුසාසනයන් නොපිළිගන්නා ස්වභාවය දෝවචස්සතා නම් වෙයි එනම් අකීකරු භවය පුද්ගලයකු දුරුුවලවන්නේ රාග දවේෂ මෝහ මානාදී නිසාය ොහෝ තරුණ තරුණියෝ රාගයෙන් මඩනාලදුව මාපියාදී හිතවතුන්ගේ අවවාද නොපිළිගැෙන සිය කැමැත්තට අනුව ක්‍රියාකොට විනාශයට පත්වෙති. ඇතැම් පැවිද්දෝද රාගය නිසා ආචාරුපාදියන්ගේ අවවාදයට අනුකූල නොවී පැවිද්දෙන් පිරිහෙති. අන්්‍යකු හෝ අ්්‍යකු හා හෝ අවවාද දායකයා හා හෝ දවේශයෙන් සිටින තැනත්තාද අවවාද නොපිළිගනී කළයුත්ත නොකළියුත්ත මග නොමග මම ධනිමිය කාගේවත් අවවාද මට නූමනාය යන සම්මෝහය නිසාද අවවාද නොපිළිගනී. ඇතැම්හූ මට ගුරුකම් දෙන්නට කෙනෙක් නැත යන මානය නිසාද අවවාද නොපිළිගනිී ධර්ම වශයෙන් කියතහොත් රාග ද්වේශ මෝහ මානආදියම දෝව චස්සතාවයැයි කියයුතුය දෝව චස්සතා නම් වූ මේ අවවාද නොපිළිගන්නා ස්ොභාවය මහත් පරිහානිිකර කරුණකි. එයින් පිරිහීමට පත්ව සිටිනා අය ලෝකයේ බොහෝය සෝව චස්සතා නම්බූ පිළිගන්න ස්වභාවය දියුණුවට ඉමහත් හේතුවකි සෝවචසතා ගුණය මංගල සූත්‍රෙහි දැක්වෙන අටතිස් මගුල් කරනු වලින්ද එකකි. උගත් නූගත් බාල මහලු කාහටත් වරදිින් අවස්ථා ඇතිවෙයි මුලාවන අවස්ථා ඇතිවෙයි කාතිනුත් වරද සිදුවිය හැකිය. කවුරණුත් නොමගයා හැකිය තමාගේ වරද තමාට නොපෙනේ එය පෙනෙන්නේ අන්ඥන්ටය නොක් පිට උගතාගේ වරද නූගතාටද ගුරුවරයාගේ වරද ගෝලයාටද පෙනේ මාපියන්ගේ වරද දූුවරුන්ටද පෙනේ එසේ පෙනෙන බැවින් සමහර විට උගතුන්ට නූගතුන්ගෙන්ද වටිනා අවවාද ලැබේ මාපියන්ටද දරුවන්ගෙන් වටිනා අවවාද ලැබේ එබැවින් කවුරුන් විසනුත් අවවාද පිළිගතයුතුය සමහරුන්ගෙන් ලැබෙන අවවාද පිළිගැනීමට නුසුදුසුවේවා විය හැකිය එහෙත් කාගෙන් වුවද අවවාදයක් ලදහොත් එය ප්‍රතික්ෂේප කිරීමට එක්මන් නොවී විමසාබැලී යුතුය පහත් කෙනෙකුගේ අවවාදයක් පිළිගැනීම තමාට මදිකමක් ැයි නොසිතිය යුතුය ප්‍රඥාවෙන් බුදුරදුන්ට පමණක් දෙවෙනි සැරියොත් මහතරුන් වහන්සේ කුඩා අයගේ අවවාද ගෞරුවයෙන් පිළිගත්හ ක් සැරයුත් මරහතන් වහන්සේ හැඳ සිටි අදනයේ කොනක් එල්ලෙමින් තිබුණේය. කොන එල්ලෙන සේ හැදීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධය. ඒ දුටු හත්හැවරදි සාමනේර නමක් ස්වාමිනී නුබෝහන්සේගේ අදනේ කොනක් එල්ලේය යැයිකීය. ඒ බස් ඇැසූ සැරියුත් මහතරෝන් වහන්සේ එකනහිම පරිමණ්ඩල සිකපදය අනුව අදනය සකසා හැද, ආචාරයනි දැන් හොඳද යැයි කියා ඇඳලි බැඳ තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්්‍යවස්සිිකෝ සෝපිමං අනුසාසෙය සම්පටිච්චාමි මත්තකේ යනුවෙන් දැක්වෙන පරිදි එදවස්ස පැවිදිූ සත්හැවරදි නමක් වූ වද මහට අනුශාසනය කළ මුොහොතේ කොළහොත් මුදුනෙන් පිළිගනිමියයි වදාළහ ේවපපුත්ත සංයුක්ත අ්ටකතාවෙන්. පාප මිත්තතා පරපන නසන සොරකම් කරන කාමෙහි වර්දවා හැසිරෙන බොරු කියන සුරාපානය කරන ශවද්ධාව නැති තුනුරුවට ගරුණුකරන මසුරු නපුරු අදහස් ඇති ධර්මය නොදත් ගිහිියෝද දුසීල වූ ලාමක ගති පැවතු මැත්තා වූ අපවිත්‍ර කාය කර්මාදී ඇත්තා වූ සැක කළයුතු පැවතුම් මැත්තා වූ ශ්‍රමණත්වය නැතිව ශ්‍රමණයන්සේ පිණීසිටින්නා වූ අබ්‍රක්්මචාරීව බ්‍රක්්මචාරීන් සේ පිණීසිටින්නා වූ කුණු වූ කායකර්මාදී ඇත්තාා වූ රාගාදී කෙලෙස්තියෙන් තෙත්වූ රාගාදී කෙලෙස් කසල ඇත්තාා වූ පැවිද්දෝද ී පුද්ගලයෝය ගිහිවූ හෝ පැවිදි වූ හෝ ඒ පාප පුද්ගලයන්ට නැමී සිටින ඔවුන් වෙත නැවත නැවත එළ වෙන ඔවුන් හා එක්ව කටයුතු කරන එක්ව වාසය කරන ස්වභාවය පාප මිත්තතානම් වෙයි එය ඒ ආකාරය නැතිවන තන්හාවය පාප පුද්ගලයන් හොඳ අතට හැරවීමේ අදහසිීන් මෛත්‍රියයෙන් කරුණාවෙන් වුන් හා ිත්‍රකම් පැවැත්වීම ඔවු නැසුරු කිරීම පාප මිත්තතා නම් වූ කෙලේසේ නොවෙයි. යහ මඟට පැමිණිවීම පිණිස පාප පුද්ගලයන් සේවනය කිරීම කුසල ක්‍රියාවකි. සත්පුරුෂයන් එසේ නොකළොත් පාපීන්ට යහ මඟට හැරීමට ක්‍රමයක් නැත. පාපය පිළිකුල් කළයුත්තකි බුදුරදුන් විසින් වදාරා ඇත්තේ පාපී පුද්ගලයන්ද භජනය නොකළයුතු පිල්කුල් කටයුතු පුද්ගලයන් බාබය ධර්ම සංඥාවක් නැති පුතජජන පුද්ගලයාගේ සිත පවතින්නේ පවට බරවය ඔහු කුසලෙන් සතුටක් නොලැබිය හැකිය ඔහුට ඇති මිහිර පාපයයි ඔහුට ප්‍රීතියක් ලැබෙන්න්නේ පාපේනේ පාපකාරී පුද්ගලයන්ද හුට ප්‍රියයයි සිත ෙහෙසියන්ම පාපකාරීින් වෙත ඇදෙන්නේය නැමන්නේය සත්පුරුෂයන් හුට එතරම්ප්‍රිය නැත ඔහුට පෙනෙන්නේ හොඳ නරක කියන සත්පුර්ෂයන් කරදරකාරයන් ලෙසය එබවින් පාප පුද්ගලයන් වෙත ධර්මය නොදත් ප්‍රතජ්ජන පුද්ගලයාගේ සිත ලේසියෙන් ඇදීයාහැකි බැවින් එසේ නොවන පරිදිී පරස්සම් වියයුතුය ාමිත්‍ර සේවනය ඉතා අනර්ථකර කරුණකි කලින් යහපත් චරිතය ඇතිවසිටි බොහෝ දෙනෙකුන් පෞකාරයන් වී දෙලොවින්ම පිරින්නේ පාපමිත්‍ර සේවනයනිි එබැවින් එය භයානක දෙයක් ලෙස සැලක යුතුය ලෝකෙහි යහපත් පුද්ගලයන් වී දියුණු වී සිටිය හැකි බොහෝ දෙනෙකුන් දෙලොවින්ම පිරිහෙන්නේ පාපමිත්‍ර සේවනේනි න් බෙවින් පිරිහෙන්නේ ගිහි පාපමිත්‍රයන් නිසාය පැවිද්ධන් බෙහෙවින් පිරිහෙන්නේ ශ්‍රමණපාපමිත්‍රයන් නිසාය ශ්‍රමණපාපමිත්‍රයා නිසි ගිහි පැවිදි දෙපක්ෂයව පිරිහෙන බව කියයුතුය. අජාසත්ව රජතුමා පමණ බුදුන්ට පැහැදී සිටිය අනෙකෙක් නොවීය ේවදත්ත නැති පාප භික්ෂුව ඇසුල්කිරීමම නිසා ඔහුට අපායටයන්නට සිද විය ඇතැම්හු පාපී පුද්ගලයන්ගෙන් ලබාගතයුතු යම්යම් ප්‍රයෝජන ලබනු පිණිස ඔවුන් ආශ්‍රිය කළද අපි ඔවුන් අනුගමනය නොකරමුය ඔවුන් කරන පෞකම් වලට හවුල් නොවමුය යැසිතමින් කියමින් පාප මිත්‍ර සේවනය කරති පන් ආරම්භයේ දී පෞුකම් පිළිකොල්ිය නැවත නැවත දැකීමෙන් ඒ පිළිකුල ක්‍රමයෙන් හීනවෙයි. පෞකම් ගැන මධ්‍යස්තභාවයක් ඇතිවෙේ. තවත් කල්යාමෙන් මදින් මද පෞකම්වලට සහයවන්නට පටන්ගනි. අන්තිමේදී තුමූද ඒවා කරන්නට පටන් ගනිී. මෙසේ වීහැකි බැවින් කිනම් කරුණක් නිසා වුවද පාප මිත්‍රසේවනය නොක්‍රරීමම යහපත් බව කියිය යුතුය ඉති උත්තකපාලියෙන් යාදිසං කුරතයේ මිත්තං යාදිසං වූප සේවති සවේ තාදිසකෝ හෝතී සහවාසෝහි තාදිසෝ. යම්බඳු පුද්ගලයකු මිත්‍ර කරගනීද යම්බඳු පුද්ගලයකු සේවනය කෙරේද ඔහුද එබඳු වන්නේය එක්ව වාසය කිරීමේ ස්වභාවය එයයි. පාපකාරෙන් ඇසුරු කරන්නේ සොරකම්මාදී පෞකම්වලට සහවාගී වෙයි සහභාගී නොවූයේද පෞකම් ගැන සැකකරනු ලබන්නේය එයින් ඔහුට අපකීර්ති අද්ද ඇතිවන්නේය. ඉතිඋුත්තකපාලියෙන් අකරෝොන්තෝපි වේපාපං කරොන්තේ මූපසේවති සංකියෝහෝති පාපස්මිින් අවන්නෝ චස්ස රුහති පව් නොකරන්නේද පාපකාරෙන් සේවරය කෙරේ නම් පෞකම් ගැන ැක කළ යුත්තෙක් වන්නේය. අප කීර්තිය ද හුටවන්නේ යනු ඒගාථාවේ තේරුමයි. අලි බලන්නා අලියාගෙන් නැසෙන්නාක්මේෙන් සර්පයන් නැසුරු කරන්නා සර්පයකුගෙන් නැසෙන්නාාක්මෙන්. දුර්ජන පාපී නැසුරු කරන්නා ඔවුන්ගෙන්ම විපතට පත්පෙයි. ඇතැම් පාපීහු ඔවුන් කළ අපරාධවලට ආශ්්‍රිතයන් හසු කොට ඔවුහු ගැලවෙති පාපමිත්‍රයන්ගෙන් උපකාර ලැබීමේද වන්නේ නොයෙක් විට නපුරකි පාපමිත්‍රයන්ට උපකාර කිරීමෙන්ද නොයෙක් විට වන්නේ නපුරකි පාපීන්ට උපකාර කිරීමෙන් භූසතාණන් වහන්සේට නොයෙක් විට විපත් පැමිණි බව ජාතික කතාාවල දක්නා ලැබෙයි කරුණු මෙසේ හෙයින් මි්‍ර සේවනයෙන් වෙන්වීමකාහටත් යහපත් බව කියයුතුය. විසිතුන අනවච්්ච වෝ විසිහතර අමදද වෝ. ඇද නැති බව අ්ජවනම්වෙ ඇද බව රජුවක් නැති බව අනජ්ජව நம்වෙ එනම් වංක බවය. යමෙකු පෞකමින් වැලකී දිගටම කුසල ක්‍රියාම කරන්නේ නම් ඔහුගේ ඒ ක්‍රියා පරම්පරාව ඇද නැති ගැට නැති මට්ටමක් රිටක් සේ විජුය එසේ යහපත් ක්‍රියා කරන පුද්ගලයා යම්කිසි විටක පෞකමක් කළහොත් ඒ ඔහුගේ ක්‍රියාපටිපාටිය අන් අතකට හැරීමය එයින් ක්‍රියාපටිපාටිය ඇද වූ යේවෙයි ඇද යයි කියනුයේ එක් අතකට කෙලින්ම පැවති දෙය අන් අතකට හැරීමය මේ ඇදය ඒ ඒ ක්‍රියා අනුව වෙනවෙනම ද කියහැකිය ප්‍රාණවදයෙන් වලකින තැනැත්තා ඒ දිගටම පවත්වොන් වානම් ඒ රිජුභාවය අතරකදී කළොහොත් එය ප්‍රතිපත්තිය ඇදවීමය අන්‍යපාපයන්ගෙන් වැලකීම ගැනද එසේම සැලකිය යුතුය ගෝමුत्र්‍ර වංකය චंद්‍ර लेखाවංකය නගල ශීර්ෂ වංකයයි තු නාකාර වංකයක් අටුවාාවල දක්වා ඇත. ය විස්තර කර ඇත්තේ මෙසේය. යමෙක් පවු්කරමින් ම මම පවු් නොකරමියයි කියා නම් ඔහුගේ ඒ ගතිය ඉදිරියට පස්සට ඒමක් බැවින් ගෝමුත්‍ර වංකයයි. යමෙක් පවුකරමින්ම, ම भावट ब्यवेमीियाय किया नाम ඔහුගේ ඒ गातीय बेहेවිन ඇदයක් ඇති බැවිन चंद्र लेखा वांकययाයි यामක් पावකमीन में खवरेක් පාपेट बිය नොवेदय कि आनाम ඔहुගේ ඒ गातीय महत् ඇदයක් නොවන බැවින් नंगल कोटी वांकयाයි තबत कामයක් में से यह या। यामක्यගේ කर्मदा द्वारा तुनම अशुद्धनाम ගෝමුත්‍ර වංකයයි. කර්මදා දවාර තුනෙන් දෙකක් අශුද්ධ නම් ඒ චන්ද්‍ර ලේකා වංකයයි. එක් කර්මදවාරයක් අශුද්ධනම් ඒ නංගල ශීර්ෂ වංකයයි. මේ අවිිධර්ම අටුවාවේ ආක්‍රමයයි. දීගනිකා අටුවාවේ දැක්වෙන කමය මෙසේය. යම් පැවිද්ධෙක් ප්‍රථම වයසේදී එක් විසි අනේසනයන් හි හා, සයක්කු අගෝචරයන් හිද යෙදෙමින් කල්යවා මධ්‍යම පශ්චිම දෙවසෙහි ලජ්ජී ශික්‍ෂාකාමී පුද්ගලයෙක් වේ නම්. ඔහුගේ ස්වභාව ගෝල්මුත්‍රවංකයයි. ප්‍රථම පශ්චිම වයස දෙකෙහි අනේසන අගෝචරයන්හි හැසිර. මැදුම්වයේදී ශික්‍ෂාකාමී පුද්ගලයකු වන භික්ෂුවගේ ස්වභාවය චන්ද්‍ර ලේකා වංකයයි. මධ්‍යම දෙවසේහි ශික්‍ෂාකාමි වසිට පශ්චිමවයසේදී අනේසන අගෝචරයන්හි හැසිරෙන්න්න හොගේ ඒ ස්වභාවය නංගල කෝටිවංකයයි. තුන් වියදීම මැනවිින් හැසිරෙන භික්‍ෂුවගේ ස්වභාවය අවංක යැයි. අන්ඥන් ගැන නොසලකන අන්්‍යන් හා හොඳින් කතා නොකරන අප්‍රිය කතා කරන, අසනදයකට පිළිතුරක් නොදෙන නැමීයුත්තාන්ට නොනමෙන ගරු කළයුත්තාන්ට ගරු නොකරන වැඳී යුත්තාන්ට නොවදින කාහටත් කීකරු නොවන රළු ගතිය තද ගතිය අමදදව නම්වෙයි එය ඒ ආකාරයෙන් පවත්නා අධික මානයයි අමදදවේ ඇති පුද්ගලයා කුළු ගොනෙකු වැනිිය කුළු මීහරකෙකු වැනිය ජනයාට අප්‍රියය බොහෝ දෙනා විසින් වර්ජනය කරන පුද්ගලයකි. මේ රළුගතිය දෙලෝ වැඩ නසනා ඉමහත් දුර්ගුණයකි. බරුදු බව නැමැති සදගුණෙහි පිහිටා එය නැතිකරගතයුත්තු නොවෙයි එය ඇති කර ගතයුතුය. ගරු කළ යුත්තන්ට ගරුකරන ස්වභාවය, උත්තම පුද්ගලය අන්ගේ ගුණයකි ගරුකිරීම හා යටහත් පැවැත්ම උසස්ගුණයක් වන බැවින් පස්මරුන් පරදවා සර්වචඥ පද ප්‍රාප්තව ලෝක අග්‍රත්වයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ බුදුබූ අලුත නේරංජරා නදීතීරයේ අජපාල නුගරුකමුල වැඩවෙසන සේක ගෞරවයක් යටහත් පැවැත්මක් නැතිව විසීම දුකකි විසින් ගරු කිරීමට සුදුසු පුද්ගලයකු සොයා ගර්භොහුමන් කරමින් විසිය යුතුය යයි සිතා. සුදුසු පුද්ගලයෙකු සොයනසේක්, යට සුදුස්‍යෙකු නොදැක උන්වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයටම ගරු කරමින් සත්කාර කරමින් වාසය කරන්නට සිතාගත්හ. විසි පහ අක්කන්ති විසි හය අසෝ රච්චං බැනුම් තර්ජන අවමාන ධනහානි ඥාතීන්ගේ මරණ බලාපොරොත්තු කඩවීම් අධික සීතෝෂ්ණ රෝග, සතුන්ගෙන්වන කරදර සාගීන්න පිපාසාාව අනාදියට ඔරොත්තු නොදන සිතෙහි දුබලවව අක්කන්තියයි එයට නොයිවසීම යයිත කියනු ලැබේ. තවත් ක්‍රමයකින් කියතහොත් තක කරනුවලදී කෝපවීම කෝලහල කිරීම බියවීම පලායාම ගම රටහැරයාම ශෝකවීම හැඩීම කටයුතු අතපසු කිරීම කටයුතු අතහැරීම යනාදිය අක්කන්තිය යැයි කියයුතුය අනුන් කරන වරදහා තමාට වන අලාහබාහානී දුක්වේදනා ඉවසී හැකි බව මහා බලයකි යට ශාන්ති බලය යැයි කියනු ලැබේ. ඒ ශාන්තිය මහබෝධි සත්වයන් පුරණ පාරමිතා දහයෙන්ද එකකි. අතඥානියෝ ඒ ශාන්ති බලය දුබල බව කියයිද ඉවසීමට නොසමත් බව වූ දුබලකම බලයක් යැයිද සිතා අන්්‍යන් හා කෝලහල කරගනිමින් පිරිහීමට පත්වෙති. කෝලහල නොකර අනුන් කළ වර්ද ඉවසීමෙන් තමාටද වරද කළ තැනැත්තාටද යන දෙදනාටම වන්නේ යහපතකි. කෝලහලයන් වන්නේ දෙපක්ෂයටම විපතකි. සක්ක සංයුක්තයෙන් උබින්න මත්තං චරතී, අත්තනෝච්ච පරස්සච, පර සංකු ප්‍රතං ඥක්වා යෝ සතෝ උපසම්මති. යමෙක් අනුන්කිපුණු බවදැන නොකිපි සංසිදේනම් හෙතෙමේ තමාද අන්ඥාගේද යන දෙදනාගේම ආර්ථය පිංස හැසිරෙන්නේය. උබින්න තිිකිච්චානා තං අතන්නෝච්ච පරස්සච ජානාමං්ඥති බාලෝතිී ඒ දම්මස්ස අකෝ විද. කෝලහල නොකිරීම වශයෙන් තමාටද අනිිකාටදයන් දෙදනාටම පිළියම් කරන්නා වූ තැනැත්තා ධර්මය නොදත් අඥඥානයෝ මෝඩය කියයි සිතති. උත්තමු පුද්ගලයෝ අනුන්ගේ බැනුම්වලින් නොසෙල් වෙති. පෙර ලක්තියෝ විසූ දීගභානක අභේතෙරුන් වහන්සේ මාගමදී අරයවංශ ප්‍රතිපදාව දේශනය කළහ. බනෑසීමට බොහෝ ජනයා පැමිණියහ ඒ නුන්වහන්සේට බොහෝ සත්කාර ලැබිෙන එය දුටු එක්තරා තෙර නමකට එය නොයිවසිය හැකිී වී දිීග භානකයා ආරයවංශය දේශනා කරමියයයි රාත්‍රියමමුුල්ලේ කෝලහාලයක් කළේය කියන්නට කියා බණන්නටවිය. බණ අවසන් වී තම තමන්ගේ විහාරුවලට වැඩම කලා වූ ඒ ස්තවීර දෙනම ගෞ්වක් මග එකටම ගමන් කළහ. කෝපවී සිටි ස්තවීරතෙමේ මග දිගටමද අේතෙරුන් වහන්සේට බනිමින්ම ගමන් කළේය විහාර දෙකට යන බෙදන තැනදී අේතරන් වසේ බනින තෙරුන් වහන්සේටද වැඳ ස්වාමීණි මේ ඔබ වහන්සේගේ මග යැයි කී है ඒ ස්ථවිරත මේේ තුෂ්ණිභූතව ඒ මග ගියේය අබේතෙරුන් වහන්සේද තමන්ගේ විහාරයට ගොස් පා සෝදා අසුන එක හිද ගත් है අතවැසියඔුන් වහන්සේ වෙතේ ළඹ ස්වාමීනි මග දිගටම බැන්න වූ ස්ථවීර නමකට කිසිවක් නොකීසේෙක් දැයකීහ. එකල් හි අභේතරුන් වහන්සේ ඇවැත්නි ඉවසීමම අපට භාරදේය කමටහනින් වෙන්ව තිබූ එක පියවරකොදු නොදකමුය කීහ. ඉවසීමට නොසමත් බව නැමැති දුබලකම දුරුකොට ශාන්ති බලය ඇතිකර ගත හැකිවීමට මෙවැනි කතා ආදර්ශයට ගතයුතුය ඇතැම් හු තමන්ගේ කෙනෙකු කලොුරිය කළ විට බිම පෙරලෙමින් හඬති අතින් පපුවට ගසා ගනිති නොකා නොබී සිටිති එයද අක්කන්ති නම් වූ දුබල බාබය ඇතැම්හු කෙනෙකු මළහොත් එසේ කළ යුතුය සිතති නොකේම මලහුට අගෞරොවයක් ෑ සිතති එ අනුවනකමකි තමාගේ කෙනෙකු නැතිවීමේ පාඩුවෝඕෝද ශෝකකිරීමෙන් ඒ පාඩුව නොපිරිමැසෙයි අද සීතල අධිකයි අද උස්නයි අද වැස්සයි පන්නයි අසනීපයැයි කියා කටයුතු පමාකිරීමද අක්කන්තිය මය එසේ කරන්නෝ සැපයෙන් පිරිහෙති සීත උෂ්නාදිය ගණන්නො ගෙන ඉවසීමෙන් ක්‍රියා කරන්නෝ සැපතින් නොපිරිහෙති. ඇතැම් හු රැකියාවක් නැත ධනයක් නැත කියා තැවිතැවිී කල්්‍යාවති එයද අක්කාන්තියයි එයින් පුද්ගලයා තවත් පිරිහෙයි තැවිතැවිී නොසිට කුමක් හෝ කරන දෛරවත් පුද්ගලයා සැපතට පැමිණේ අසෝරච්චං දුුසිල් බව අසෝ රච්ච නම්වෙේ. ගිහියන් විසින් කායදවාරයෙන් සිදුවන කකුසලකර්ම තුනෙන් හා වාක් ද්වාරයෙන් සිදුවන අකුසලකර්ම හතරෙන් නොවැලකීමත් පැවිද්ධන් විසින් ශ්‍රමණ සීලයට අයත් සිකපද නොරකීමත් අසෝරච්චයයි. විසිහත අසා බල්ලං විසි අට අප්පටි සන්තාරෝ අසන්නාට අප්‍රිය අසන්නාගේ හිතරිදන නොමනා කතා කරන බව අසාකල්ල නම් වෙයි. මේ අසාකල්ලය මානයත් දවේෂයත්ය. ඇතැම්හු තමන් උසස්කොට අනුන් පහත්කොට සලකන මානය නිසාද. ඇතැම්හු අනුන්ගැන ඇති නොසතුට දේශය නිසාද නොමනා කතා කරති තෝ බොල අරු මූ ඕකකා ලොක්කා නාකිය වර පල දුවපිය කාපිය බීපිය යනාදී වශයෙන් කරන කතා අසන්නවුන්ට අප්‍රය අමිහිරි කතාය. කතාවෙහි මහ බලයක් ඇත්තේය වචනවල බලයෙන් අසන්නවුන්ට නොසතුට සතුට කෝපය බය ආදී නොයෙක් දේ ඇති වෙයි. කෙනෙකුගේ සිත යම් කිසි අලාභයක් කිරීමෙන් රිධවනවාට වඩා වචනය රිදවිය හැකිය. යම් කිසි වක් දීමෙන් සතුරු කරනට වඩා වචනයෙන් සතුරු කරවිය හැකිය ඒ වචනය බලයයි නොමනා කතා කරන තැනැත්තා ජනයාට අප්‍රියයි එයින් ඔහු පිරිහෙයි ප්‍රිය වචනයට මිනිසුන් තවා දෙවියෝද නැමිති යහපත් කතා ඇතිෙහුට සෑම තැනම මිතුරෝය වියදමක් නැතිව අනුන්ගේ සිත් සතුටු කරවීම මේ කෙරවීමට අනුන්ගෙන් වැඩගැනීමට උපකාර ලැබීමට ඇති හොඳම උපාය යහපත් කතාාවයි යහපත් කතා ඇති බව බුද්ධාදීෙන් විසින් වරනා කරන ලද උතුම් ගුණයකි පටිසන්තාාර නම් වූ උත්තම ගුණයක් ඇත යට විරුද්ධ ස්වභාවය අපපටි සන්තාාර නම්වෙයි එය දුර්ගුණයකිකාB සුකිතව සිටින පුද්ගලයාගේ හා සාගින්නේ සිටින පුද්ගලයාගේ වෙනසක් ඇත පරතරයක් ඇත වෙෙසට පත්ව සිටින පුද්ගලයාගේ හා සුවසේ සිටින පුද්ගලයාගේ වෙනසක් ඇත රෝගී පුද්ගලයාගේ හා නිරෝගී පුද්ගලයාගේ වෙනසක් ඇත වස්ත්‍ර ඇති පුද්ගලයාගේ හා නැති පුද්ගලයාගේ වෙනසක් ඇත හගත් පුද්ගලයාගේ හා නුගත් පුද්ගලයාගේ වෙනසක් ඇත මෙසේ පුද්ගලයන් අතර බොහෝ වෙනස්කම් පරතර ඇත්තේය තමා හා අන්්‍යන් අතරඇති වෙනස්කම් නැතිකිරීමේ කැමැත්ත. නැතිකිරීම සඳහා ක්‍රියා කිරීම, පටිසන්තාාර නම් වූ ගුණයයි. තමා හා අන්්‍යන් අතර ඇති වෙනස නැතිකිරීමට නොකැමැත්ත ඒ සඳහා ප්‍රිය නොකිරීම අපපටිසන්තාාරයයි. ගිහි පැවිදි කවුරණුත් මේ පටිසන්තාාර ගුණය පැවැත්වියයුතුය න්ගේ නිවසට අමුත්තෙකු පැමිණියහොත් ආදරයෙන් පිළිගෙන ඔහුට සුදුස සංග්‍රහ කිරීම සාගින්නෙන් පෙළෙන්නෙකු පැමිණියහොත් ආහාරයක් දීම පිපාසිතයකු පැමිණියහොත් දීමට යමක් දීම යම් දෙයක් ඉල්ලීමට පැමිණියහොත් ඒ දය දීම යමක් දැනගැනීමට පැමිණියහොත් එය කියාදීම පටි සන්හාාරයයි පටිසන්තාාරය අටුවා පොත්තුවල විස්තර කර ඇත්තේ පැවිද්දන් අනුවය. පටිසන්තාාර වතය සාරාණය වතය කියා භික්‍ෂූන් පුරණ වත් දෙකක් ඇත. පටිසන්තාාරය ධම්ම සංගනි අටුවාහි විස්තර කර ඇත්තේ මෙසේය. ආමිස පටිසන්තාාරය ධම්ම පටිසන්තාාරයේ යයි පටිසන්තාාර දෙකකි. ආමිසයෙන් අන්ඥන් තමාහා සමභවට පිවීම ආමිස පටිසන්තාාරයයි. ධර්මයෙන් සමබවට පැමිණවීම ධර්ම පටිසන්තාාරයයි. පටිසන්තාරය පුරණ භික්ෂුව විසින් ආගන්තුක භික්‍ෂුවක් එනු දැක පෙරගමන් කොට පාසිවුරු ගත යුතුය ආසනයක් දිය යුතුය පවන් සැලිය යුතුය පාසෝදා තෙල් ගැල්විය යුතුය. ගෙතල් පැණි ඇතහොත් ගිලන් පසදිය යුතුය. පැනින් විචාල යුතුය. විසීමට පිළියල කරදිය යුතුය එසේ කළකල්හි ඒක දේශයකින් ආමිස පටිසන්තාාරය කරන ලද්දේ වෙයි. සවස්කාලයේ ආගන්තුකයා වෙත ගොස් හිඳ ඔහුට අවිශ්‍යය ප්‍රශ්න නොවිචාරා ඔහුට විශෂය කරුණු පිළිබඳ ප්‍රශ්න ඇති ඇස යුතුය. ඔබ කිනම් ග්‍රාන්ථයක් උගන ඇත්තේ දැයි නොවිචාරා වහන්සගේ ආචා රුපාල්දියෝ කිනම් ග්‍රන්ථ පරිශීල්ණය කරෙද්ද යසා විසඳීමට සමත් ප්‍රශ්න විචාලයුතුය. ඉදින් ආගන්තුකයා ඒවා විසදීමට සමත් නොවහොත් තමා විසින් කියාදිය යුතුය. එසේ කළකල්හි ඒක දේශයකින් ධර්ම පටිසන්තාාරය කරන ලද්දේ වන්නේය. ඉදින් ආගන්තුකයා තමා සමීපෙයි වෙසෙන්නේ නම්, පතා ඔහු කැඳවාගෙන පිඩු පිණිස හැසිරිය යුතුය. ආගන්තුකයා යනු කැමැත්තේ නම් පසුදින ඔහුහා එක් ගමක පිණු පිණිස හැසිර පිටත් කළ යුතුය. ඉදින් යම් කිසි තැනක නිමන්ත්‍රණයක් ඇත්තේ නම් ආගන්තුව භික්ෂුවද කැඳවාගෙන යා යුතුය. ආගන්තුක භික්ෂුව එහි යාමට නො කැමැති වේනම් අන්්‍ය භික්ෂූන් එහි යවා ඔහුහා, පිු පිනිිස හැසිරිය යුතුය තමා ලද ආමිසය ඔහුට දියයුතුය එසේ කිරීමෙන් ආමිස පටිසන්තාාරය කරන ලද්දේ වන්නේය ආමිස පටිසන්තාාරකයා විසින් තමා ලදය දියයුත්තේකාහටද ආගන්තුකයාට දියයුතුය ගිලණුන් හෝ ආවාසකයන් හෝ ඇතිනම් ඔවුනටද දියයුතුය ආචාරුපාද්ධියන්ට දියයුතුය. තමාගේ පිරිකර ගෙන යන භික්‍ෂුවට දියයුතුය. සාරාණය වතපුරණ භික්ෂුව විසින් සියවරක් දහස් වරක් වුවද තමා ගෙනෙන පිණ්ඩපාතය, තේරාසනය පටන් පිළිවෙලින් දියයුතුය. පටිසන්තාර වතපුරණ භික්ෂුව විසින් නොලභූ භික්‍ෂූන්ට දියයුතුය. විහාරයෙන් පිටතට ගොස් මහළුුවූ හෝ අනාත වූ හෝ භික්‍ෂුවක් භික්‍ෂණයක් දුටහොත් ඔවු නටදිය යුතුය. සොරුන් විසින් ගුත්තසාාල නම් ගමට පහරදුන් කල්හි නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා වූ මෙහෙනක් ලදරු භික්‍ෂණියක ලවා තමාගේ පිරිකර ගෙන්වාගෙන මහජනයා හා මඟට බැස මධ්‍යානේ නකුල නගරනම්, ගම්දුරට පැමිණ ගසක් මුල හිඳගෙන සිටියාය. එසමයේෙහි කාලවල්ලී මණඩපවාසී මහානාගතෙරුන් විසින් නකුල නගරග්‍රාමයේ පිණුපිසිර පිණිස හැසිර පෙරලා එන්නාහු තෙරණිය දැක පිණ්ඩපාතිය දීමට විචාලහ. මෙහෙනිය මට පාත්‍රයක් නැතැයිකිවාය. තෙරුන් වහන්සේ මේ පාත්‍රයෙන්ම වලදන්නේයි වහන්සේගේ ආහාර පාත්‍රය තෙරණයට දුන්හ තෙර තරුණ වහන්සේ පාත්‍රයෙන්ම වලදා එය සෝදා තෙරුන් වහන්සේ අතට දී දරුව අද ඔබ පිඩු සිංගමින් වෙහෙස්සට පත්තුවාහුය මෙතෙක් පටන් කිසිදිනක ඔබ වහන්සේට පින්ඩපාතයෙන් වෙහෙසීමක් නොවන්නේ යයි කියය නිරෝධ සමාපත්තියේ නැගී සිටි පුද්ගලයෙකුටිදන දානය අතිශයෙන් මහත්ඵල වන බැවින් ඉන් පසු තෙරුන් වහන්සේට සෑම කල්හි කහවනුවකට අඩු වටිනාකමක් ඇති පිණඩපාතියක් නොලැබුණේය. අටුවාවෙහි මේ විස්තර කර ඇත්තේ අතීතේ විසූ භික්‍ෂූන් වහන්සේලා හැසිුරුණු ආකාරයටය. මේ කාලයේ පටිසන්තාර වතපුරණවානම් කාලය අනුව එය කළගතයුතුය පටිසන්තාර වතපිරීමෙන් නොලැබූ ලාභයන් ලැබීමත් ලැබෙනලාභේ ස්තිරීරවීමත් අනතුරුවලින් ගැලවීමත් සිදුවන්නේ ය විසි නමය ඉන්ද්‍රයේසු අගුත්වත් ධාරතා තිහ භෝජනයේ අමත් අනයුතා, ඉන්ද්‍රයේසු අගුත්තුවත් ධාරතා යනු. ඉන්ද්‍රිය සංවරය නැති බවය. ඉන්ද්‍රිය යනු රූපාදී අරමුණු ගැනීමට උපකාරවන වස්තුූහුය. ඇස, කන, නාසය, දිව,කාය මනසයන මේ හාය ඉන්ද්‍රියෝය. ඒ හයම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහිීන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය යයිද කියනු ලැබේ. ඉන්ද්‍රිය හය කෙස් නමැති දියදහර ගලන සිදුරුහයකි සියලුම කෙලෙසුන් සියලු පෞකම් ගලා යන්නේ ඒ සිදුරුුවලිනි ඒ සිදුරු වැසියහැකි පයන සීයයි ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් සති තේසං නිවාරණං යනුවෙන් වදාරා ඇත්තේය සතියෙන් ඉන්ද්‍රිය වසාගෙන ඇති පුද්ගලයාගේ ඇසට හොඳ වස්ත්‍රයක් ආභරණයක්, වාහනයක්, ගෙයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දැකුම්කළු පුද්ගලයෙකු හෝ මුණ ගැසනහොත් එකනෙහිම ඒදය ලස්සනය හොඳය කියා තන්හාව ඇතිවෙයි. අනතුරුව එය ලැබීමේ ආසාාව වන අභිද්්‍යාව ඇතිවෙයි. හෝ එවැනි දෙයක් ලැබෙනතුරු මාස ගණනක් වුවද වර්ෂ ගණනක් වුවද ඔහුගේ සන්තානයෙන් දිගින් දිගටම ක්ලේෂ නැමැති දියදහර ගලන්නේය. ඉන්ද්‍රිය සංවරයේ නැති තරුණයකුගේ ඇසට ලස්සන තරුණයක් මුණගැසුනහොත් රාගේ නැමැති කෙලෙස් දියදහර අති දීර්ඝ කාලයක් ගලන්නට වන්නේය. ඒ සම්බන්ධයෙන් කරෝධ නිරිஷයා නැවති කෙලෙස්ද නොෙක් පௌකම්ද ගලන්නට වන්නේය සෝතාදී අஞ්‍ය ඉන්ද්‍රියන්ගේந்த එස කෙලෙස් ගලනහැටි කල්පනාකොට තේරුම් ගත යුතුය. සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක් ඇතිකර ගැනීම දुෂ්කරය. ය හැකිවතොත් හැකිවන්නේ පැවිද්දකුටය සියලු පැවිද්ධන්ට එය නොකළ හැකිය එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන සිකපද නොපනවන ලදී. යමෙකුට ඉන්්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකින් මිදීමට අන්කළ යුත්තක් කිත්‍රී නොවෙයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාලුංකය පුත්ත භික්‍ෂුවට හා බාහිය ධාරු චිත්තරයටත් ඉදිින් ඇසින් රූප දැක දැකී මාත්‍රයහි සිටින්නේ නම් කලින් ශබ්දාාසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්. නාසෙන් ගඳසුවඳ දැන දැනී මාත්‍රයෙහි සිටින්නේ නම්. නුඹ මෙලොවත් නොවේය පරලොවත් නොවේය දෙලොවහිම නොවේය එයම දුක් කෙලවර කිරීම වන්නේ යයි වදාලසේක ්‍ර ප්‍රතිපදාව දක්වන සූත්‍ර නිස බෘහස්ථ ප්‍රතිපදාව දක්වන සූත්‍රවල ඉන්ද්‍රිය සංවරය දක්වා නැත එහෙත් ගිහියන් විසින්ද එක්තරා ප්‍රමාණයකින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතුය. එසේ නොවුවහොත් මිනිසා තිරිසන්ගණයට වැටෙන්නේය. බෝජන අමත් අයුතා. භෝජනය අමත් අනයුතා යනු ආහාර ගැනීමේ ප්‍රමාණය නොදන්නා බවය. අපත්්‍ය ආහාර ගැනීම නොසුදුසු කල්හි ආහාර ගැනීම පමණට වඩා කුසපිරණසේ ආහාර ගැනීම බෝජනයහි පමණ නොදන්නා බවය. ඒ ඒ පුද්ගලයාට පත්ය අපත්්‍ය ආහාර ඇත ආහාර ගැනීමේ පමණ නොදත් පුද්ගලයා රසතන්හාව නිසා අපත්්‍ය ආහාර අනුභවකොට රෝගය සාදාගනී සමහරවීට අපත් ආහාරයෙන් මරණයට ද පත්වෙයි සැමවේලාවේම ආහාර වැනදීමනු සුදුසුය. තන්හාව නිසා ලැබෙන සෑමවේලාවේම ආහාර ගැනීම ශරීරේයට අහිතය. එ නොයි කරෝගය නැතිවීමට හේතුවකි. ඇතැම්හු රස ආහාර ලදහොත් නැගිටින්න බැරිවනතුරු ගුරතෙක් පිරණ ලෙස ආහාර වලදති. එයද ශරීරේට අහිතය. සමහරවෙට එයින් මරණයද විය හැකිය. කොසෝ රජතුමා පබනට වඩා ආහාර වැළඳූ කෙනෙකි. එයි නොහු පීඩාවට පත්විය. ඔහු එයින් මුදවන පිණිස බුදුන් වහන්සේ විසි නොහොට මේ ගාථාව වදාරණ ලදී. මනුජස්ස සදා සතිමතෝ, මත්තං ජානතෝ ලද්දෝ යෝජනේ තනු තස්ස භවන්තිවේදනා සනිකං ජීරති ආයු පාලයං එහිතේරුම ලද බොජුනෙහි ප්‍රමාණය දන්නා වූ සැමකල්හි සිහියෙන් යුක්ත වන්නා වෝ මනුෂ්‍යයාටශාරීරික වේදනාාවෝ මදවන්නාහ ඔහු පමණටවැනදූ වාහාරය ආයුෂය ආරක්‍ෂා කරමින් හෙමින් දිරන්නේය යනවෙෙහි තේරුමයි. විභංගපාලයේ දක්වා ඇත්තේ ආහාර ගැනීමේ ප්‍රයෝජනය නුවෙන් ප්‍රත්තිවේක්ෂා නොකොට කෙලෙස් වැඩින පරදි ආහාර වලදන බව භෝජන, අමත් අනයුතාව කියාය. එය දක්වා ඇත්තේ භික්‍ෂ ප්‍රතිපදාව අනුවය. භික්‍ෂූන් විසින් නාහාර වැලදී යුත්තේ ඒ හේතුවෙන් කෙලෙස් නොවැඩෙන පරිදි නුවනින් ප්‍රත්්‍යවේක්ෂා කොටය නලුවෝ පිනුම්කාරයෝ සර්කස්කාරයෝ තමතමන් කරන ක්‍රීඩාව හොඳින් කිරීමේ ශක්තිය ලබනු පිණිස ගී සින්දු හොඳින් කීමේ ශක්තිය ලබනු පිණස මස්මාලු බිත්තරාදී අහාර පවුකමින් වුවද සොයා අනුභව කරති භක්ෂූ විසින් එසේ ක්‍රීඩා පිණසසා ආහාරණවලදිය යුතුය. රාජ මහාමාත්‍යආදීහු ජනයාතර නිර්බීත ලෙස හැසිරිය හැකිවීම සඳහා මාන මදය වඩනු පිණසත්. පුරුෂ මදනම් වූ කාම ශක්තිය වඩනු පිණසත් කිරි බිත්තර මස්මාලු ආදිය වලදති. එසේ මානමද පුරුෂ මද වඩනු පිනිස භික්ෂෝ විසින් ආහාර නොවනදිය යුතුය. ගනිකාවන් හා ඇතැම් තරුණ තරණියෝ අත්පා ඇගිලි ලස්සන තබා සම පැහැපත්කොට ශරීරයේ සරසා ගැනීම සඳහා ගිතෙල් මී පැණි ආදී සිනිදු භෝජන වනදද. එසේ ශරීරය සැරසීම සඳහා ආහාර වලඳීම භික්‍ෂූන්ටන සුදුසය. ඇැතෙම් හු ශරීරයේ මස් වැඩවීම පිණස ඟ තරකර ගැනීම පිණස ආහාර වලනති. භික්‍ෂූන් විසින් ඒ සඳහා ආහාර නොවලදිය යුතුය කියනලද සතරකාරණය සඳහා ආහාර වලදීම පෝජන, අමත් අඥුතා නම් ක්ලේෂයයි. ක්‍රීඩා පිනිස ආහල වලදීම ආදී හලයුතු කරුණු හතරහර ඉමස්ස කායස ටිතියා යාපනාය ිහිං සූපරතියා බ්‍රහ්මචරියා අනු ගහාාය ඉතිපුරාණං්ච වේදනං පටිහංකාමී නවං්චවේදනං න උප්පාදෙසාමී යාත්‍රා ච මේ භවිස්සති අනවජ්්‍යතා ච යනුවෙන් දැක්වෙන අෂ්ට අගේෙන් යුක්තකොට ආහාර වැලදීම බුද්ධාදීන් විසින් වර්ණනා කරනලද බෝජනය මත්තන්යුතා නම් වූ ගුණයයි தி එක முற்ற சச்சா திஸ் දෙ அசප ஜஞம் සිහிய නැතිබාව சிහිமலாபவ முட்ட சச்ச நம்வை சார்පයන් දஷ්ட කිරීමෙන්ந்த ඇතැம் බලවත් ரோகவலிந்து அதிகவ லேகலීමෙන්ந்த ඇතැම් බெහත්வலிந்து මිනිසාට කිසිවෙක් නොදනන ස්වභාවයක් ඇතිவை යද සිහි නැතිවීම යයි කියති. උමතු රෝග වැලඳීමෙන්ද සිහිය අවුල් වෙයි එයද සිහි නැතිවීම යැයි ද සිහි මුලාවීම යයි ද කියති. මුට්ට සොච්ච යනුවෙන අදහස් කරන්නේ ඒ සිහි නැතිවීම හෝ සිහි මුලාවනොවෙයි ප්‍රතජ්ජන පුද්ගලයාගේ සිත ස්වභාවෙන් පංචකාමයට හා අකුසලයට ඇදී නැමී බරවී පවති. මදවා මං්ඥති බාලෝයැයි වදාළ පරදිී ඔහුට අකුසලය මීසේ මිහිරිය. පාපස්මින් රමතිී මානෝයයි වදාරා ඇතිපරිදිී. පෘතජජන චිත්තය පාපයහි සතුන ලබන්නේය දාන සීල භාවනායන මේවා පෘතජන සිතට අමිහිරිය. අප්‍රියය. එබැවින් සුත එබැවින් සිත කුසලයට යැවිය හැකිවීමට කුසාසිත් ඇතිවීමට අකුසලයෙන් ඇද ගැනීමට සමත් විශේෂ බලයක් තිබිය යුතුය සතිපට්ටාන සතිඉන්ද්‍රිය, සතිබල, සතිසම්බොජ්ජංග, සම්මා සති යන මේ නම්වලින් අඳනුවන සති චෛතසිකය ඒ බලයයි. මෙහි සිහියයැයි කියනුයේ ඒ බලයටය සෑම කුසලයක්ම ඇතිවන්නේ ඒ බලයෙන්ය ඒ බලය සමගය සෑම කුසල සිතක් සමගම ඒ බලය ඇත්තේය. ඒ නැතිවනු සමගම ඇතිවන්නේ අකුසල් සිත්‍යය. මෙහි මුට්ට සච්චයයයි කියනලා දේ ඒ සිහියේ නැති බවටය. අනිත්‍ය වූ නාමරූප ධර්මයන් නිත්්‍යයයි වර්ධවා ගන්නා වූද. දුක්කූ නාමරූප ධර්මයන් සැපයයි ගන්නා වූද. සත්ව පුද්ගල ආත්මනොවන නාමරූප ධර්මයන් සත්වයෝය පුද්ගලෝයේයි වර්ධවා ගන්නා වූද. මෝහය අසම්පජඥනම් වෙයි. අවිද්‍යාව යනුද යටම නමකි. අවිද්‍යාව මෙහි අන්තනක විස්තර කර ඇත. තිස්තුන සීල විපත්ති තිස්හතර දිට්ටි විපත්ති පානාතිපාත, අධින්නාදාන, කාමේසු මිච්චාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප යන පෞකම් හත කිරීම සීල විපත්ති නම්වෙේ. විනේක්‍රමයෙන් කියතහොත් පාරාජිකා, සංගාධිසේෂ ඇවැත්වලට පැමිණීම සීල විපත්තියයි. සම්යක් දृිෂ්ටිය නසන වැරදි දැකීම දිට්ටි පත්ති නම් වෙයි දීමෙන් විපාක නැත පැමිණෙන සැමටම දෙන මහාදානවලින් වන විපාකයක් නැත ආරාධනා කොට ගෙන්වා දීම පැමිණෙන ආගන්තුකයන්ට දීම මංගල්්‍ය පිණිසදීමේ යන මේවායේ විපාකයක් නැත පින් පව්වලින් වන විපාකයක් නැත පරලොව සිටිෙන්නවුන් මෙලොවට එන්නේ ද නැත මෙලොව සිටින්නවුන් පර්ලොව යන්නේද නැත. මමට කරන හොඳ නොහොදවලින් වෙනු විපාකයක් නැත පියාට කරන හොඳ නොහොදවලින් විපාකයක් නැත. මැරී නැවත උපදින්නෝ නැත නිර්වාණයට අනුකූල ප්‍රතිපදාවක් පුරණ තමන් විසි නැති කරගත් විශිෂ්ඨ ඥානයකින් මෙලොව පරලොවත් ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාක්්මණයෝ නැතේ යන දසවස්තුක මිත්‍යාදිිට්ටිය ්ි පත්තියයි සාමාන්‍යෙන් සියලුම මිච්චා දිට්ටි දිට්ටි විපත්තියි තිස් පහ අජ්්‍යත්ත සංයෝජනාං තිස්හය බහිද්ධ සංයෝජනා පලායා නොහෙන ලෙස ගවයන් ගස්වල බඳින්නාක්මෙන් සත්වයන් බවෙහි බඳින ධර්මයෝ ඇත්තාහ ඒවා සංයෝජන නම්වෙයි භවය අජ්්‍යත්ත නම්වෙයි. රූපා අරූප භව බහිද්ධ නම්වෙයි, සත්වයන් කාම භාවයහි බඳන ධර්ම අජ්්‍යත්ත සංයෝජන නම්වෙයි. රූපාරූප භාවයහි බඳිනධර්ම බහිද්ධ සංයෝජන නම්වෙයි. මතු පංචක නිර්දේශයහි ඒවා විස්තර වන්නේය. දවික නිර්දේශය නිමි